අයිබවල්නමයි ඔළං සීලුදනනාම එකතු වෙලා ඉන්න අද දවසේදී අභිත්තෙක්ක දහයවසර ව්‍යාපාරහා ගිනුම් කරන අධ්‍යයන අපේ සිද්ධහන්ත පන්තියේ අලුත්ම පන්තියත්තෙක්ක පුොදේ අපි දවස් පහක්මනකොට ඔගලට නොමිල ගැවීම කළා අදහයවෙනි දවස හරිද උද අධයනනි දවසරතමයි ඔගලන්ට නොමිලේ ඉගන්වීම කරන්නේ සිරුධනාටම සම්බන්ධ අවස්ථාව අපි ලබාදු වන්නා ති පලවෙනි පාඩම අදවස දි සම්පූර්ණෙන්ම අපි කම්ප්‍රී් කරන පුත. අද පළවෙනි පාඩම සම්ූර්ම කම්පලීට් ෙනවා. ඉතින් මේ දවස්වල එකන මේ දක්වවා අප කරපු පාඩං සියල කෝඩින් මගේ චනලකේ දාලතියෙනවා. ඉතිං අවශ්‍ය කනක් න්නවාන පනි පාඩම පවර වර ගන්ට බලන්න පුළුවන් ඔබට එවැ දාලතිනවා පළවෙනි පාඩම පලවෙනි දවස දේවනි දවස තුංගෙනනි දවස කඩින් පාක් ලාලතියනවා ති ඔබ කෝඩින්ස් බලන්න ீட பலவனி பாடம சம்பூர்ணேம் நொமிதை இகனகන්න පුළவா எவ்வගේ இல்லங்க அப்பி இது ததாவசேதி දෙவனி பாடம்மேக்க கே ஆராந்தகிறரா சூதானம்கிகிறகிෙන இன்னோ இதி මේவனකட ஆத்தனே புலதி ஆயத்தனேட்ட ம இல்லயாபதிஞ்சு விளாத்திீனோ கொ விஷய சம்ம்பந்த தருவாட்ட பலவனி நிபந்தனே இக்கனமே නිபந்தனே ඔට பலனி නිபந்தனே சகா දෙவள නිபந்தனே ஆயத்தனே විසින් එவன ඔබ விද්‍ය விஷයට සම්බන්ධ වෙනவானாம் ඔට ඔබේ පන්ති ගාස්තුවට නොමලීම නිබන්ධනේනවා එතකොට එම තමයි වෙන්නන්නේ වගෙන් ඔබ ආයතන ඇතික සම්බන්ධ වෙන්න එතකොට කාටරි කෙරික්ක අශ්‍යන මොනහරි දනගන්ඩ අවශ්‍යනා අරිද එතකොට මෙන්න මේ නම්බ තමයි මෙසේජ ගදදාහන්න ඕනේ මෙතින මගේ නම්බ එක පන්තියෙන් පස්සේ මොනොහරි ඇටළලුවක්තියෙනවනම් දැනගඩ න්නා ඔකට මෙසේජ ගද්දාලා ගන්න එතකොට සමහර මට ුට් ාව ෑ ඔව තාමෙන්න මොද මාසතම ත්තිේ ්ට න්ද මේ දහවෙන්ද වගේ දර වෘත්්‍යාවන සමහරය ගිය මාසමල යා පදිින් ච්චඉන්නවා නමුත් ඒ ගොලන්ටගේ ගාස්තු අප ගිය මාසර ගත්ත නෑ ඔබගේ ාස්තුුව මේ මාසර තමයි අපි මාරු කර එන්ස ඔබට මේ මාසේ දාහ පෙන්ද පහලුස්සෙන්ද වගේ වෙද්දිිමහි නිබඳනව යතනේ එවයි දිරියෙදී ලැබි. හරි ආරි එනම් සම්බන්ඳවෙන්න පන්ති මේ වனட பலவனி பாடம்மைக்கே வியாப்பார பசுபීම வியாපர பதனம. புதை வே பாடம் මේக்க கேදதி, அ අප கෙනගන්නේ. வியாපාர පිළිබඳ மூலிக்க சංකල්පணி ஃபண்டெண்டர்ஸ் மூலிக்க சං கල්ப்பு. வியாப்பார කියந்து மොணவது. வியாපාரைக்க கௌது இන්නේ. வியாපர மොணவது කන්නේ. முොணவது வியாப்பாාர வර්ග நேது. வி්‍යயாපාர බහண்ட හදන්න முොනவது පාவிච්ச்சு කරන්නේ. வி්‍යயாපාර හதන බහண்டை சேவாய் අතரතිீன விෙනස්කம் மොணவது. நேது. මෙගේ පොඩිස් සරල සීනි බෝල සංකල්පටිකක් ගෙන තමයි මේ වෙන ො ඉගෙන ගෙන ති කාරි අදවසේදී අපි පඩම අවස්සාන මාතෘකාවටයම් ඒ තමයි ඇල්මැති පාර්ශවයන්ගේ අරමුණු ඇල්මැති පාර්ශවයන්ගේ අරමුණු කවුරුත් ලියන්න පා පොත්පුරගන පන්තියක්ත් නෙවේ හොඳේ නිකම් පොත්තුල ලියාගෙන ලියගෙන යන්නන්නේ කවරු ම කියනොටවිතරයි ලියයි නික මේ පොත්පුරුවන්නනවෙයි என்னන්න කිව්ේ. අරිද හොඳදරගලින් ඕනි ම කියරදේවල් හොඳින් නා ගන් ඕනි. වැඩ මෙතනම ගොඩදාල දෙන. කලින්දවස් පහ ො හි න ්‍රකොඩින් බැලුවනි වැඩේ සුපි රග කියයානනි ර අදත්තේ වගේ තමයි වැඩේ අප ොදම කරගව. අරද කිසි ප්‍රශ්යක් ෑ මේ පලන තරන්න වෙ ලා ගත්තේම ඉට පස්ස ගත්තියමයි සිල්ල බස්තකම මුල අග මැද. ඔබට සියල්ල එකම විදිට එකම රිත්මෙන් මම තිගැන්වීම කරනවා. ඒගන කිසිදු ගෙට ලෝක් ඔබ ති කරගන්නන්නේපා හරි ආගල් පුදේ අපි ගියස් සතතියේට කලින් සතී ගී සතතිීමම හොඩ නිවඩුවක් දැම්ම. ෝ ඉරිද ඉට කලින් සති දවසේ මගේ ඔපරේෂණ ත්තිව පොඩි දතේ ඒළලා තමස්ේරසීයයක් හොඳනෑ නමුත් මංන් අද පන්තියෝගොලගේ කරනවා කියර තීරණය කළා හරි එතකොඩ අපි අන්තිමට පන්ති කරපු දවසේ කැර පස්සෙන දවසේ අපි කතා කලා පුතේ හරිද? සයන්සෙනවා ෆිසිකල්ව සයින්ස් විසිකල් එනවන පුතේ මාලමෙන්ට යුද්ගන්න ලුව අපි අන්තිමට කරපු දවස්සකුතේ කතා කලා ඔබත් එක් ඇල්මති පාර්ෂවයන් ගැන සට පොඩ්ඩක් කියන්න බලන්න ගැම්මට කෞද ඇල්මති පාර්ෂවයක් කියන්නේ කියලා ඇ ඇල්මති පාර්ෂව කියන්නේ කෞද කියලා අන්නහරි ව්‍යාපාර පිළිබඳ උනන්දු වෙන අය? වෙන කෞුරුත්්‍යනෙ වි්‍යාපාරගන උනන්දු වෙනය? ව්‍යාපාරගෙන ඇල්මක් දක්වනාය. උේ ඇල්මැති පාර්ශව කියන්නේ වි්‍යාපාරගෙන උනන්දු වෙනය! එතකටස් කියල දුන්නානේ ඔයාට කෞදවි්‍යාපාරයට වැඩිපුරම උනන්දු වෙන්නේ යනබලන් කෞදවි්‍යාපාරයකට වැඩිපුරම උනන්දු වෙන . අන්නාරි! අයිතිකරු. ඔව වැඩිපුරම උනන්දුවෙෙන අයිතිකරල කවඉන්නව කලමනාකරුව? සේවකයෝ රජය ගනුදනුකරුවෝ තරගකරුවෝ ඉළමට නායසපේනාය අයහිමියෝ මල්ලයාආඇතන? ප්‍රජාව අපි මේගොල්ලන් ගැන ගියසතිනක්තන් අන්තිමසතියේ සුපිරිටම කතා කර. කළමනාකරු කියන්නේ කවද. යා මොනවද කරන්න ඔයි දේවල් අපි කතා කලන්න පුතේ ප්‍රායෝගික දෙවළුත් කතා කරන්න කළමනාකාරයගේ පඩිය කීයද යා මොනවගේ ජොබ්කද්ද කරන්නේ නේ නංකාවිින් හොඳ කලමනාකරුව කවද ඔය වගේ දවරුත් අපි කතාර. අදාපියඒ ගොල්ලම් ගැනඉගෙන ගන්න යන්නේ නෑ. අදාපි ඉගෙන ගන්න යන්නේ මේ ගොල්ලම් මොකොටද ව්‍යාපාරයගෙන උනන්දු වෙන්නේ. ඇයි මේ ගොල්ලම් ව්‍යාපාරේගෙන උනන්දු වෙන්නේ ඒතු මොනවද අරමුණු මොනවද මොයා දන්නවනේ ද ව්‍යාපාරය ගැන උනන්දුුවෙනයට කියන ඇල්මැති පාර්ශව ඒක හරි ව්‍යාපාරයගෙන උනන්දු වෙන ඇල්මැති පාර්ශය. දැන් අපි කතා කරන්නේ ඇයි ඒ ගොල්ලම් ව්‍යාපාරයගෙන උනන්දුවෙන්නේ. ොටදේ ගොල්ලං ව්‍යාපාරයකිරි උනන්දු වෙන්න කියන එක තමයි අදදවසේ අපි කතා කරන්න හරි ඒකෙන් පලවෙෙනීම කෙනා ඒ කියන්නේ අයිතිකරු අයිතිකරු මොකටද ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ නැත්තං අයිතිකරුවාගේ අරමුණමකක්ද අන්න ඒදේවල් ගැන අද අපි කතා කරන්නේ ය හරි ඔයාබුලින්ම නෝට්ට එක මේදක්වා පොතේලයාගෙනපු කෙනෙක් නම් ட்டு් யாகගම් ොට යුට්ක ලබුණමට ුට්ටක පිට කරගන්න පුුවන් දාගන්න මාத்துකාව ඇල්මති පාර්ශවහා ඔවුන්ගේ அறமුණු දා மாார்த்துக்கா ඇල්මති පර්ශවහා ඔවන්ගේ அறமුණු ති ரூப்பල කලා காார்ட்டதி ஓர்නම් පන්ති පස්සස එකම இல்லගන්න පුුව. ට ஒட்ෙන ළුව සි ප්‍රශ න විද්‍යාවට නව නිබධනය ඔබට නොමිලේවන පළවෙනි මාස මේ නිබධනය ළඟ නිබධනය දෙමේ වන හරි දාගතද මාෘකා ඇල්මැති පාර්ශහා ඔවගේ අර හරිදද යිද ඇමැති පාර්ෂ වහා ඔවුන්ගේ අරමුණු හරි මුලින්ම ලියන්න පුතේ අයිතිකරුවන් කියලා අයිතිකරුවන් කියල ලියන් ලියලාහගන්න ස කියන එක අයිතිකරුවන් කියල ලියන්න ලියලාගන්න හරි දැන් අපි බලන්න්නේය යන්නේ අයිතිකරුව මුොකටද ව්‍යාපාරය ගැන උනන්ද වෙන්නේ පති ඔයා දන්නවනේ අයිතිකරුව කියන්නේ කෞුද කියලා දයිතිකරුව කියෙන් ව්‍යාපාරයට මොනව යොදවනයද කිය. ඇයි මුල් යො අන්නහරි ව්‍යාපාරයට අරමුදල් යොදවනායනේද ව්‍යාපාරයක් කරන්න පුතේ සම්පත්තෝනෙන සල්ලියෝඩනේ බිස්නස් කරන්න බෑනපුතේ සත පහක්කත් අතේ නැතුව සල්ලිතියෙන් ඕනේ ගොඩ නැගිලි න්ත්‍රේ වගේ සම්පත්තියෙන් ඕන්. ව්‍යාපාරයකට මෙන්න මේ දේවල් යොද වන පාර්ශවය අරමුදල් යොද වනගෙනා අපි කියන අයිතිකරු කිය අප ඉගෙන ගත්තා හරි එතකොට මේ අයිතිකරුව මොක්කටද ව්‍යාපාරය ගැන උනන්දුවෙද මෙන්න පලවෙනිම හේතුව පුතේ මේ අයිතිකරුවගේ සල්ලිනේ ව්‍යාපාරය යොදවල තියෙන්න්නේ දැහි තන්න ඔයාට බිස්නස් එකක් තියනම ඔයාට බිස්නස් එකක් තියන්නේ ඔයා මොකටද මේ ව්‍යාපාරය ගැන උනන්දවිල්න්නේ ඇයි ඔයා උනන්දුවෙන් එකක් තමයි ඔයාගේ සල්ලි තමයි මේ බිස්නස් එකට ඔයා දාලා තියන්නේ ම් ඔයා දැනගන්න ඕනේ ඔයා යොදෝපු මුදල් ඔයාගේ ප්‍රාග්ධනය ඔයාගේ ආයෝජනය සුරක්ෂිතව තියෙනවද. ඒක ආරක්ෂිතව තියනවද කියෙන ඔයා දැනගන්න ඕනේ. ඇයිඒ තේ ගොඩක් විලාවට අයිතිකරුව ව්‍යාපාරයේ පටන්ගත්තට අයිතිකරුව සල්ලි දැම්මට කෞද ව්‍යාපාරය කරගෙන යන්නේ පාලනය කරන්න කෞද කිය. අලමනාකරු. එතකොට මෙයා සල්ලිදාලා සම්පත් යොදවලා මේ පටන්ගන්න බිස්නස් එක කළමනාකරුවන පාලනය කරන්නේ ඒ ගොලන්ට ඕ ඕන විදිහට තීර නරගෙන මේ සල්ලි එහිට මෙහහිට යොදවන්නේ කළමනාකරූ. අයිතිකරුව දුරයිනක් බලං ඉන්නෝ. මගේ සල්ලිතික කළමනාකරෝ මොනුව කරලාලද දන්නේ නෑනේ ම වියදංකරලද ඒවා ආරක්ෂිතව තියෙනවද. එඒව වැඩිවෙලාද අඩුවෙලාද අන්න එහිනං. අයිතිකරු ව්‍යාපාරේ ගැෙන උනන්දු වෙන එක හේතුවක් තමයි එයාගේ ආයෝජනය සුරක්ෂිතභාවය දැනගන්න. ආයෝජනයේ සුරක්ෂිත කරගන්න. එක සුරක්ෂිතභාවේ දැනගන්න එයා වි්‍යාරය ගෙන උනන්දදු වෙන පැහැවිඳ. එතකොට අයිතිකරු මේ ව්‍යාපාරයට මුදල්දාාන්න නිකං ඉන්න බැරිකමට කම්හැනිිකමට නෙවෙයිලෙබුතේ අයිතිකරුවෙක් ව්‍යාපාරයේ පටන්ගන්න මොනාප බලාපොත්තු වෙද කිය. ලාබෝපයන්න ලාබ බලාපොරොත්තුවෙන් බිස්නස් පටන් ගන්නේ එහෙනං ஐතිකරුව බලනවා මේ வியாපාරෙන්මට ප්‍රமானවත් ලාபයක් තියෙනවது ප්‍රமானවත් ලාබයක්! බිස්නස්ෂකෙන්මට ප්‍රමාණමත් ලාබයක් තියෙනවது තිෙනවන හොයි තියෙනවනන් තවතව සල්ලි දාලා බිස්තස්සික දිකට කරනවා. ම ලාදයක් ලබෙන් නැත්තන් ඉතින් ඔය සල්ලිකාරග වෙල ොහරි ිස් සේකදානොනේ ඒමනි කරන්න. හරි එහෙනම් අයිතිකරුවෙක් වශයෙන් ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරන දවසට ඔයා ඔයාගේ ව්‍යාපාරය ගැන උනන්දු වෙල ප්‍රධහනම හේතු දෙකක් ොන්න සර කි්වා මොකක් දෙක් එකක් ආයෝජනයේ සුරක්ෂිතභාවය දැනගල් ඔයා දාපු සල්ලිවල ආරක්ෂාව දැනගල් දෙවන එක ඔයාට ප්‍රමාණවත් ලාබයක් ලැබෙනවද කියලා දැනගන්න පැහැදිවිද කොබන් තේරුණයි අයිතිකරු ව්‍යාපාරයට සම්පත්යොද වන්නේ එයාතම අයිතිකරු එයා ව්‍යාපාරය ගෙන උනන්දු වෙන්නේ ඇයි කියලලා ඔන්න සර් හේතු දෙකක් කිව්වා. කොබන් වැඩේ තේරුුණයි හරි ඕකේ! ගඩක් අයට ගැම්මට තේරල්ලා ම තවකක් යන මංගානය හොදේ ඔයාට බෝනස් එකක් දෙන්න මංගානේ. අනිත් එෙක්ක ඕනෙම අයිතිකරුවෙක් කැමතිපුතේ හරිද ඕනෙම අයිතිකරුවක් කැමති තමංග ව්‍යාපාරයේ වර්ධනය වෙනවටද පිරිගෙනවටද. කියන්න බල වර්ධනය වෙනවට ඒහනම් අයිතිකාරය බලනෝච් මගේ ිස්නස් එක දියුණු වෙලාද දන්නේනේ. මගේ ව්‍යාපාරයේ තිකටිකද උනුවෙලාද දන්නේ නේ. අන්න ව්‍යාපාරය වරධනය ගැ දනගන්නත්. අයිතිකරුඩා අවශ්‍යතාවයක් තියෙනවා. එනම් අයිතිකරුවෙක් ව්‍යාපාරය කෙරේ උනන්දු වෙන තුන්ගෙන හේතුව ව්‍යාපාරය අනාාගත වර්ධනේ! එක වැඩිකරගන්න එයා ව්‍යාපාරය කටුතුගෙන නිතරම උනන්ද වෙනවා. තමන්ගේ ව්‍යාපාරේ වර්ධනයේ වැඩිකරගන්න තමන්ට ලැබෙන ඇ ලාබේ වැඩිකරගන්න තමන්ගේ ආයෝජනයේ සුරක්ෂිත කරගන්න. එයයා වි්‍යාපාර කෙන උන්ද වෙන. මොනවද උනන්දු වෙන හේතු ආයෝජනයේ සුලක්ෂිෂතාවයට ප්‍රමාණමත් ලාබ ලැබීමට ඒවගේම ව්‍යාපාරය අනාධත වර්ධනයට. ඔයදේවල් අයිතිකරුවට ව්‍යාපාර ගෙන උනන්දු වෙන්න තුව කරගන්න බෑපති. නිතරම හොයල බල්ල ඔටි කරගන්න ඕොවන න ප්‍රමාණවත් ලාභ ලැබෙනවද. තමන්ගේ සල්ලි ආරක්ෂිතව තියෙනවද. අ ව්‍යාපාරය අනාගත වර්ධනය කොහොමද. එහිනම් අයිතිකර ව්‍යාපාරයකිරී උනන්දු වෙන හේතුතුන තයවුට් ොේ ල න්න ට ු් ති න ුට් කෙල කියන්න ලුව යත්් න ොඩක්ක හල් යුට්ටාව පෙල් යන්න පුළුව පලවෙනි පාල නේ මල න්න ට්. ස්ොත්තොල ියන්න ඔන්නේ හතරනි පාල මේ කවන්ස් ගන් හදන්න තියනෙන. හරි ගණන්කිවල මහලොක දවල් නෙවේ ඔයා මං උගනම උඩ දාලා පයිංගානපුුවන් සයිසකට හරිදි පට්ට හරලව හරි හරිම ලේසිගේ. එතකොට ඒවට පුතේ වෙනම සියාර්පොත් භාවිතා කරන්න ඕනෙ පලවෙනි පාඩන්තුලට අවශ්‍යනය හරිදි. හරි බලන්න එහෙන ලියාගන්න ගැම්මට ගැමල්ලිය ලිය අයිතිකරුවන් කියල ි වනේද කිස්සරහැන් ලියාගන්න එක එක ලියාගන්න ලයාගනිස්රැන් එක ආයෝජනයේ සුරක්ෂිතතාව ආයෝජනයේ සුරක්ෂිතතාව ලියගන්න ආයෝජන සත ආයෝජනයේ සුරක්ෂිතතාව ආයෝජනයේ සුරක්ෂිතතාව ලියන්න ඕනේ එකඔය උඩබලකින මූ මොනුවද මේ කරන්න කොමස්න තියන නොන අවුලන්න නේ හිතුව තර එමනි බලංඉන්න පා පොතේ ලිය ගන්න ෝට්ටක ලිය ඔය තෝරගන්නවනම් මේ විෂය කාණ්ඩේ තෝරගන්න තියෙන කොමස් විතරයි වගකීමෙන් කෙනනවා මෙහි පන්තියෙන්න්න ඕන කොහේ පැතිියයක්ත් කමක් නෑ ඔය අනිවාරය කොමස් තෝරගන්න පනාගතයට වැඩදායි විෂක් වොය කරන්න කොමස් පුළුවන්නන් අයි නියම සබ්ජෙට් සමහරල් මහිත නෑ ට වඩ හොදරි සෞඛ්‍ය කරලමං ඒකක් ගන්න තේමීතන වැඩන්න ඇති අපරාග. ඔබ කොමස් අයි කරත් ඔට මහන්සි වුවත් පුළුව කොමස් කියන්න එහෙම අමාරු විෂයක් නෙවේපුතයි හරිද උබට මන් සරල්ලා කිය නවා කොමස් විශ්‍ය ගන්න ග්‍රේඩ්ික ඔබට වට නොයි සෞඛක්‍ය කරලා ගන්නට වඩ. කෙම්ිෙන මගක් කර වෙලා හරි බල ලිවද එක ආයෝජනය සුරක්ෂිතතාව ලිවනේද හරි දෙක ලියන්න ප්‍රමාණවත් ලාභයක් ලැබීම දෙක ප්‍රමාණවත් ලාභයක් ලැබීම ආයෝජනයේ සුරක්ෂිතතාව ප්‍රමාණවත් ලාභයක් ලැබීම ප්‍රමාණවත් ලාභයක් ලැබීම ප්‍රමාණවත් ලාභයක් ලැබීම ප්‍රමාණවත් ලාභයක් ලැබීම තුන තුන ව්‍යාපාරයේ අනාගත වරදනේ ව්‍යාපාරය අනාගත වරදන ව්‍යාපාරය අනාගත වරදනේ. හරි දැංකෝ බලන්න මටග අතඋස්සන්න බලන්න මතක ඒ මේ තුළම කියන්න පුළුවන් අයිතිකරුවෙක් ඇයි ව්‍යාපාරය ගැන උනන්දු වෙන්නේ අයිතිකරුවෙත් මොකටද ව්‍යාය කෙරහි උනන්දු වෙන්නේ කියලා අයිතිකරුවන් ව්‍යාපාරය කරෙහි උනන්දුවීමේ අරමුණු ඇල්මක් දැක්වීමට හේතු මතකින් කියන්න පුළුවන් ගැබ්මට ළමයි අප පට දිරි දාාහතරයිද වෙලෝරහනේ නිගන් අතු සසන්න එපා ඔබා ගැනහි යන ඔොට පුලුවන්. හරි. එහෙනම් ඔබට වැඩේ තේරුුණා. එහනම් මට කියමුල ම ම කියන සිි කියන්නවන්නේ මට මුලිම ගෑල් මන්ගේ පැත්තිෙන් උත්ත්‍රරදන්න අයිතිකරුවන් ව්‍යාපාරය කෙරි ඇල්මක් දක්වන්න හේතුවය යෝජ රක්ෂිත ආයෝනස රක්ෂතාන පි යි කියන්න ල දෙන ේතු. ්‍රමාණවත් ලාබයක් ලැවීම ප්‍රමාණවත් ලායක් ලැබීම ගැල්ලම එකක් කියන්න ාන තුන්නේනි්‍යාපා්‍යාපාර අනාගත වර්ධන මේ බලන්න වැඩே මෙතනම පාඩන් කරගෙන මෙතනම ඉවර කරගෙන හිමී ගනයමු. අ යිස්පී් ැ්ෙන් න්නේ. මට ோල් පඩන් කරගෙන தேර உං அරගෙන සරள. අප මේ කතා කරන්න පුතේ එකඒක ඇල්මති පාර්ශ එකක வி්‍යාපරයගෙන உணන්ந்து වෙනாய் முොකඩද யாපරගෙන உணන්ந்துවෙන්නේ அන්නේ එක කතා කරන්න එතකොට අයිතිකරුවෙක් සාමාන්‍යයෙන් ව්‍යාපාරයගෙන උනන්දුවෙන්නේ ප්‍රමාණවත් ලාභයක් ගන්න. එවගේ එයාගේ යොදෝප මුදල ආයෝජන සුරක්ෂිතව තිීනවද කියල දනගන්නත් එපැයි ආයෝජනයේ සුරක්ෂිතතාවය වෙනුවෙන්. තුන්ගන එයා කැමතියි තමන්ගේ්‍යා එකතික දියුණු වෙනට එනම් ව්‍යාපාරය අනාදත වර්ධන වෙනුවෙන් එගොලම් ව්‍යාරයකිර නන්ද වෙනවා. ලියාගනීළඟට කළමනාකරුවන්. කළමනාකරුවන්. කලමනාකරුවන් කළමනාකරුවන් කියන ව්‍යාපාරයක මොනව ගන්න අයිදපුතේ කළබනාකරුව ව්‍යාපාරයක මොනෝද කරන්න ව්‍යාපාරය මෙහේවනයනේ ද ව්‍යාපාරය මෙහේවන පාර්ශවය තමයි කලමනාකරුවන් කියන්න.්‍යය පිළිබන් තීරණ ගැනීම. ඒගොල්ලන් කරන ප්‍රධහනම දෙයක් තමයි ව්‍යාපාරයේ තීරණ ගන්න. ඒගොලන් තමයි පුතේ ව්‍යාපාරයේ තීරණ ගන්න ැ උදාහරණයක් හා! කොයි සේවකයොවද බඳව ගන්න සේවකයන්ට පඩිගීයක් ගෙවනවද. අපි මොනවද විකුණන් කොච්චර විකුණනවද. කොහෙන්ද බඩු ගන්න මේ දේවල් තීරණය කරන්න ව්‍යාපාරය කළමනාකරු.හ එන ව්‍යාපාරයක සම්පත් මෙහේවන පාර්ශ්වයට අප කළමනාකරූ කියනවා තමයි. ත් හනවා ැන ඇතර මේ පිළිඳ ීරණ ගන්න ගන මුදල් සම්බන්ධව සේ සේවකයෝ සම්බන්ධව මෙ තීරණ ගන්නට කියන ඔබුතේ කළමනාකරුව කියලා කළමනාකරුවක් ව්‍යාපාරය ගැන උනන්ද වෙන පලවෙනි ප්‍රධාන හේතුව දමයි එකක් එයාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට එයාට තීරණ ගන්න නම් පුතේ එයා ව්‍යපාර තොරතුර ගැ දැගන්න පෙයි වි්‍යාපාරයගන මෙලෝදයක් දන්නති කෙනට කවදාවත් ව්‍යාපාරයගෙන තීරණ ගන්න පුලුවන්ද. බෑනි. අපේ රටේ දැන්තියෙන තත්වය මොන වගේද අපි කොච්චර අගාදයකට වැටල තියෙනවද මේ දේවල් ගැන දන්නලැතුව පාලෙට්ට තීරණ ගන්න බෑ එනම් පාලකයෝ කරන්න මුලින් අප දැ ඉන්න තක්ත්වේ තේරුම් ගන්නවො. ේරුන් අරගෙන ඊට පස්ස තමයි සේන්දු ීරණ ගන්න ඕ. එනම් කළමනාකරුවෙක් ව්‍යාපාරයගෙන උනන්ද වෙන පලවෙනි හේතුව එයාගේ තීරණගන්න. ඒ වගේ එයා තමයි පුතේ ගොඩක් වෙලාවට ව්‍යාපාරයේ සැලසුම් සකස් කරන්න ව්‍යාපාරයේ සැලසුම් හදන්නේ කළමනාකරුවනේ. මේ සැලසුම් හදන්නත් කළමනාකරුවන්ට තොහොතුරුවනින් නේද. එනිසායි ගොල්ලම් ව්‍යාරය ගෙන නිතරම උනන්දු වෙන. ව්‍යාපරයගෙන උනන්දු වෙනවා නිතරම. ඒවිතරක් නෙවෙයි කීවනි පිටුවද සරය යන්නේ දාහතර දාහත්තරවෙෙන පිටුව. ඒ වගේම හැම කළමනාකරුවෙක්ම හිතනවා. තමන් ව්‍යාපාරය හොඳට ලාභ උපයනකොට. තමන් මේ ව්‍යාපාරය හොඳට වැඩකරනකොට. තමන්ට උසස්වීමක් දෙයි තමන්ගේ පඩිය වැඩිකරයි නේද. තසාමාන්‍යෙන් අපි පත්කල්ලතින මැනජර් හොඳයිනා. එයාපිට හොඳ ලාබභ උපයෙනවන. අපේ ව්‍යාපාරයේ දියලු කරනවන? අපේ අයට පඩි වැි කර නොනේ. යට උසස්වීම්ද නෙ. ඒේ යා විනෝද චාරිකාවක් විදේශනට යන්න අවස්ථාවද්‍යය නඕනිේ ඒමරම සාමාන්‍ය හොඳ හොඳ ම යා හොඳ මැනේජ කෙනෙක් කුොත් කම් පැනියක? යිති හොඳ ැනජගෙනෙ කුුණොව පි ඩිවෙන ොඩිඩි සව යාට විදේශ සංචාර වාහන කෑම බීමේම හමුදුව නොකොඩක් පම අයිතිකරූ දෙෙන ඔබට නොවිලේවා. එතකොට අ රැකයා තෘතිය සහ රැකයා වර්ධනය ගැන තමන්ගේ රස්ථාව ටිකටික වර්ධනය වෙයිද මේ රැකයා වර්ධනය හා තෘතිය පිළිබඳව මතකතියා ගන්න කළමනාකරුවූ නන්ද වෙනවා. කලමනාකරුවන් ව්‍යාපාරයක් කිෙරී ඇල්මක් දක්වන්න හේතු වෙන හේතු තමයි මංඔය කියරදුන්නේ. එකක් තීරණ ගැනීමට සැල්සුන් සකස් කිරීමට රැකයා වර්ධනය කිරීමට සහත් උප්තියට ඔය වගේ දේවල්වලට පුතේ කළමනාකරුවෙක් උනන්දුවේ හිතැන මේ මගේ කම්පැනීසර්ගිකම්පැණී එතකොට සර් මේගේ කළමනාකරුවනා මං මේගේ කළමනාකරුවනක් මට විධ තීරණ තිීනවනි ගන්න තීරණ ගන්න ම ව්‍යාර කටයුතු ැ උනන්දුවෙන් මේවා ගැන දන්නතු මට තීරණ ගන්න බෑෙ මේ ව්‍යාපාටම සැලසුම් හදනෝ ඒ සැලසුම් හදන්න ම මේ ව්‍යාරය ගැන ගැ ගන්න ඕන. එනමං ඒත් පිරිිබඳවත් උනන්දු වෙන. ඒවගේ මගේ රස්සාාව මගේ කියයා වර්ධනය කරගන්න පඩිය වැඩි කරගන්න ඕන ඉන්නදමන් ව්‍යාපාර කටයුතු ගැ උනන්ද වෙලා කරනවා. එනම් අපි ලියා ගමෝ කළමනාකරුවන් ඉදිරියේ එක එක ව්‍යාපාර අරමුණු ඉතුකර ගැනීමට අවශ්‍ය එය න ව්‍යාපාර අරමුණු ඉතුකර ගැනීමට අවශ්‍ය 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 කළමනා කරන තීරණ ගැනීමට හා ව්‍යාපාර අරමුණ ඉටුකර ගැනීමට අවශ්‍ය කළමනා කරන තීරණ ගැනීමට හා ඒවා ක්‍රියාත්මඟ කිරීමට අවශ්‍ය කළමනා කරන තීරණ ගැනීමට හා ඒවා ක්‍රියාත්මක කිරීමට දෙවැනික සැලසුම් සකස් කිරීමට සැලසුම් සකස් කිරීමට සැලසුම් සකස් කිරීමට ලසුම් සකස් කිරීමට තුංගෙනක රැකයා වරධනය හා තෘපතිය රැකයා වරධනය සහ තෘපතිය හරි ඊසතිති බුුණ ඇපතේ පන්ති පො නිසා අනිවාලි. හරි දැන් අපි කතා කරන්නේ යන්නේ තුන්වෙනි පාර්ෂවය ගැන. මෙ තුන්වෙනි පාර්වය සේවකයක් සේවකයා ව්‍යාපාරය කිරහි ඇල්මක් දක්වන ව්‍යාපාර කටයුතු ගැන උනන්දු වෙන තුන්වෙනි කට්ි සේවකය. දැන් ඔයාලගේ අම්මල තාත්වල ගලගේ අම්මල තාත්තල වැඩ කරන්න ෝක ගැනත රස්සාවා කරන ව්‍යාපාර ආයතනය ගැන? හනිද අනිවාරයම උනන්ද වෙනවානි රිද අනිවාරයම උනන්ද වෙනවා. එතකොට ඔයාලගේ දෙමවපියෝ ඔොලන්ගේ අම්ලතාතල වැකන ොද ගැන උනන්දර රස්ල්ව කන යතන ගැන උනන්ද වෙනවා. ඒක හේතුව ඔබොල්න්ගේ අම්මලතාත්තලගේ රස්සාාවේ සුරක්ෂිතභාවය. අපි එකන රැකියාව සුරක්ෂිතභාවය වෙනවා දවාට පේනවැති පෞගිය දවස්වල හරිද? ය එකඒක රස්ථාවල් සම්බන්ධව විවිධ තීරණ ගන්නවා. ඒම තීරණ ගත්තාම රජය දෙමවපිය මොකද කරන්න ඇත්ත වැඩහිටිය මොදකරන්න උද්ගෝසන කරනවා පෙළපාලියා නවාදේ වැඩවරජන කරන න ඒම කරන්න ගෝමද එ තමන්ගේ රස්සා වාාරක්ෂා කරගන්න තමයි රස්සාාවට මොකක්කරි වුලක් වනොත් එගොලන් ඒ වෙනුවෙන් බැහැල වැඩ කරනවා. එනන් සේවකයෝපුතේ ව්‍යාපාරය ගැන උනන්දු වෙනවා. තමන්ගේ රැකයාරේ සුරක්ෂිත භාවය වෙනුව සමඟ රස්සාවාදිකටම තියාගන්න දෙවනික ඒගොල්ලම් ව්‍යාපාරයෙන් මොනව බලාපොත්තුවේද රස්සාා කරන්න වැටුි ගන වැ වැටුම් බලාපොත්තුවෙන් තමයි ගොලන් ජොක් කර. හරිද ගොල වැටුම් බලාපොත්තුවෙන් තමයි රස්සා කරන්න එතකොට ඒගොල්ලම් බලාපොත්ව වෙන පුතේ සාධාරණ වැටුපක් එනම් සාධාරණ වැටුපක් ලබාගන්නත් ඒගොල්ලක් නිතරම ව්‍යාපාරක කටයතු ගැන උලන්දු වෙන සාධාර වැඩුක් ලබාගන්න තමන්ගේ පඩියදැන් මේ දමස්තුරලට පේන වැති. රජීනිර ධාරීන්ගේ පෞද්ගලි කායිතර නි ධාරීන්ගේ පඩිපන රායම්බද හේතුව ේගොලම් පේන උද්ගෝසණ කගන්න ඩ වරජන කරන්න ඒ මන්ගේ සාාරන වැඩුපු ලබාගන්න. එක් තමන්ගේ සාධාරණ පඩියගන්න තමන්ගේ රස්සාවරු සුරක්ෂිත කරගන්න ඕනම සේවක ව්‍යාපාරය ගැන එතරම උනන්ද ව නෝ මතක තියාගන්න. එන සේවකයෝ ව්‍යාරය ගැන උනන්දදු වෙන හේතු දෙක තමයි එකක්. සාධාරණ වැටුප ලබා ගැනීමට දෙවනි එක රැකියාවේ සුරක්ෂිත භාවය වෙනුවෙන් ලයාගමු ලියාගන්න එකක් සාධාරණ වැටුපක් ලබා ගැනීමට එක සාධාරණ වැටුපක් ලබා ගැනීමට. සාධාරණ වැටුපක් ලබා ගැනීමට සාධාරණ වැටුපක් ලබා ගැනීමට සාධාරණ වැටුපක් තබාගන්න සේවකයෝ ව්‍යාර කටයුතු ගැන උනන්දුයි. හොයල බලන ව්‍යාපාර ගෙන මොකද වෙන්නේ අපේ බිස්නස්ට වගෙන බලනයි බලන්න උනන්දු වෙන්නේ ව්‍යාපාරයකිරී ඇල්මක් දක්වන්නේ තමන්ට සාධාරණ පඩියක් ගන්න. දෙවැනි එක රැකියාවේ සුලක්ෂිත බාවේ. මොකද රස්සාාව නැති වුණොත් ස්්‍රහට එක්ව වෙන රස්සාවක් කලරි හොයා ගන්නෙ පෙ එනිසසා ඉතරම ව්‍යාපාර ගෙන උනන්දු වෙනවා තමන්ගේ රස්සාවා ආරක්ෂා කරගන්න අධදිස්සි හරික නැතිවෙනවනක් වෙන එකක් හොයාගන්න එනම් රැකියාවේ සුරක්ෂිත භාව ත රැකයා සුරක්ෂිත බාව රැකයාා සුරක්ෂිත භාවේ රැකයා සුරක්ෂිත භාවේ ස සේවකයන්ට රැකියයා වරගනය බැරිද පුළුවන් එහම බැරිකාමක් නෑ නමුත් අපේ සිලබස්ස එකේ තියෙන විදිහට රැකයා වර්ධනය ගැන උලන්දු වෙන්නේ ප්‍රධාන වශයම කළමනාකවු කලමනාකවු සේවකයොත් සමාර වලාාවටඉතින් රස්ථාවේ තමන්ට උසස්වීම් ලැබෙනවද ඒ බල නොනේ කැත්ත. ඇැවැ අපේ විශෂ නිර්දේශ කණුකූල අපි රැකියාවේ වර්ධනය කියෙනෙ එක යොදාගන්නේ කළමනාකරුවන්ගේ අර වුණක් විදිහට. හරි. අපි ඊළඟ පාර්ශ්‍යෙන ඕගොල්ලන් ගැන කතා කරන්නේ ගනු දෙනුකරුවන් කස්ටමර්ස් ල අපේ පාරිභෝගික ජනතාව එක අපේ ආර්තනය නම් ඕෝගොල්ල උතේ ගනදනුකරුව කියන බහන්න සේවාමිලද ගන්නායන දැ අපේ සේවා ගන්න ඕෝගොල්ලන්න ඔගොල දම අපේ ගණු දෙනු කරුවු හරි ට වයිසකී දාසයි මාසේ මගේ වයිසට නැනෙ බහු ගන්නන්න හු එහරි ද බල මේ බලන් ගණුදනුකරුවන්හගන් ගනුදනුකරුවන් කියන්නේ කවු කියල තේ ගණුදනුකරුවු කිය අපේ බහන්ඩ සේවා මිලදී ගන්නයි අපෙන් බහන්්ඩ ගන් අප සේවා ගැන් මුදල්ගෙවල් ඒවා නොම මේ ගනුදනුකරු මේ ආයතනය ඔබ ඔබ තමයි ගණුදනුකරු. එතකොට ඕගොල්ලන් ව්‍යාපාර ගැන උනන්දු වෙන්නේ ඇයි ඔගල ව්‍යාපාරයක් කෙරෙහි උනන්දු වෙන හේතුවක් කියෙන් මේ ආයතය ගැ විරන්නේ වෙයි ග වආාරවලින් බහන්ඩ සේවා ගන්න වනේ එම ගන්න ඔොලන් උලන්දු වෙන හේතුව එකන එවි්‍යආාරය ගැන හොයන්ඩ හේතු එකක් කිය එකක් තමයි මොන බහන්්ඩ ලබා ගන්න ඔකොල හැම තිස්සෙම් බලන්න මොනවාගේ බහන්ඩ ගන්නන්න කිය මොන බහ්ඩ තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක බහන්ඩ ගුණාත්මක ගුණාත්මක කිය කොලිටීින් හොඳ ගහන්ඩ පොගලා හැමතිස්සෙන් බරනවා කොයි කේද හොඳ එලවල තියෙන්නේ හොඳ පලතුරු තියන්නේෙ කොයි කඩේද නේද. පපුගලන් සෞත්තුවය වගන්න කැමති නෑනි. ඔගඩම් බාලයවගන්න කැමති නෑනි උගලන් ඇැමති ගුණාත්මක සේවාව වනක් අවුද හොඳට ම ගන්නනසේ හොදර ගන්න සර්ක කෙක් ගව තම අපි අන්නන අපිට පැහදිිය ගන්න සර් කෙනෙක් ගාව එහම නැනකමන්න කොහරිකමක් නෑ අන්ඩුවන් කොහෙගියත් ඉගෙන ගන්නවන්නේ හෙම කියලලා නෑනිපු. එතොටගොලම් බහන්්ඩයක් සේවාවක් ගන්න කොට බෙත්තිකක් ගන්නකොට කවුතු හොඳටම බෙහෙත් දෙෙන වෛද්‍යවරයා හොඳට පරෝග පිබඳ දක්ෂ ඒග ොල බල්ල බෙත්ද දෙන්නේ මො දොස්තර මහත්යද බල්ලහැන්. එනම් පාරිභෝගිකය වශය ඔගුලන් ගුණාත්මක බණ්ඩ ගැන උනන්දු වෙනවා. ඒ විතරක් නෙවෙයි පොගොල්ලම් බලන්න පොළුවත් තරම් ගුණනාත්මක බහන්්ඩ සාධාරණ මිලකට ගන්න ගුණාත්මක බහන්්ඩ සාධාරණ මිලපෙට ලබා ගැනීම පොගලගේ ප්‍රධහන මා අරබුණ න දේ අපිටෑ අපි කනො මෙහෙම. උතේ මාර සෝර් කෙනෙකින් ෑ සුපිරි සෝර් කනෙ පට්ට මුගල්න්නයි සුපිරි හැයි මසට විසිදහක් ගන්නවා. යනවද නෑනි ඔගොල් අගඉතිින් කොලිටියක හොඳ වනාාට මිලසාධාරණ වෙන්නත් එ පැයිනි අපිකින් ඔයාට දැන් අපේ මාසනවන තව මාසදයකින් ඇදුම් ගන්නවවාන ොල්ලා අප්‍රේලොඩ් ඔේ සුපිරි ඇඳම් තිරන තැක් න සුපරි ැඳුයි පිටින්ගෙන් න කොට්ට ෙලිමක් අඳන පුළුවන් මාස අවුදු හයක් ත එක රදන්න ොන් ෙලින්. රි ඇදුන්ති ඔයාන ඩෙඩික් කිය පිතරෙනස ඩෙඩිමක් වැඩියරෑ ඇැත බඳහක් වගේ ගන්නවත්. නේම ගන්න ඒනම් ඔබලන් කොලිටියය ගැනත් බලනවා සාධාර්නමිදත් බලනවා. මේ කවරට කෙරෙ කිව්වොත් මචන් අන්නහේ ඇඳුම් කටේ තිනොමචංක් සුපිරි ඇදු කොලටිය ඇඳුන්දදිනවා ගන තර ඇඩුවයිවා කිව ගම පොළලන් කටියහා අපි චන්න්නුන මේ සසති බල කියනවා. ඒ කවර කිවොත් අර කඩේ මාර අයිස්සකෑ පට්ටරයිස්සක කන්න කන්න වෙබි. කන කන හැමත් කටම ගොකලක්ින්න්න ල්මස් කඇල් හැතනම ිකන් රයි සයි සුපියයේ ගානත් හරි අඩුවවා පට්ටලා බයින්නේ සාධාරමනයි තක්ගල ගීලා කාලයනවා. අන්න ඒ වගේ අපි පාරිභෝගිකයෝ වශය අපි හැමතිස්තම ගුණාත්මක බහන්ඩ සාධාරණ මිලකට ගන්න ව්‍යාපාර කෙරහිී උනන්ද වෙන උදාහරණයක් සමහර දෙමවපිය මගින් අහනෝ සර් අප ලමට පරිගනයක් ලප්ටොප් එක කරන්න ොට න් Onlineයින්න්න පෝර්ණි එක එන්නේ මාරුනිස හොඳ ලැ්ටොක් තිනෙ මොන කඩේද අ අපෙන් හන ව්‍යාපාර ගැන හනම් ඒ උනන්දු වෙනය ගොල්ලා අබාන්සක සිංගර එක ගොඩ බලඒ වැත්තින හොඳ ඒවා අන්න එහෙම කෝම ගොන් ගී බලව ඉගල ලන ගුණාත්මකව ගන්න පුළුවන් ගොහෙන් ස්සාධාරණ වලකට ඊළඟට පාරික්්බෝගිකයෝ තව උනන්දු වෙන හේතුවක් කිය තව්නන්දු වෙන හේතුවක් තව උනන්දු වෙන හේතුවක් තමයි නය පහසුකම් ලබාගන්න නය පහසුකම් ලබා ගැනීමට පහසුක. උගලම් බලනවන පොඩ්ඩක්වේදැන් බහන්ඩයක් ශීත කරනයක් T එකක් ෆෝන් එකක් වාහනයක් වගේ ගන්නකොඩ. ගිවන්න දිනවද දන්නේ නේ. කොයි කඩේද දන්නේ ගිවන්න දෙන්නේනි. යැවයි කොරෝණ කාලෙ එක පාට්ට කොරෝණාවහම ළමයිගාව ජංගම දුරගතන ලැප්ටස් තිබුන්නේ දෙමවපි අපෙන් හු ස්්‍රමේලමට රඳදින්න පයිස දෙන් කරන්න දෙන්න දිගටමති පට හලණස ොල්ලයිඉන්න කරන්න පින් ස කොයිදස අපි ගව සල්ලිත්නෑනිස එක පාරගන්න ගවන්න දෙන තැන් ොහෙදන්නන්නේ නේතියෙන්නේ අන්න හොයනෝ ගිවන්න දෙන නයපාසුකම් අන්න එනම් ්‍යාපාර ගැෙන ගලන් උනන්දු වෙන හේතු ටික් මෙන්න මෙතන තියෙනම්. එන ගනුදනුකරුව ව්‍යාරගෙන උනන්දු වෙනවා ගුණාත්මක බහන්ඩ ලබා ගැනීමට සාධාරණ මිලට ලබා ගැනීමට එවගේම නයපාසුකන් ලබා ගැනීමට එන ලියා ගන්න. එකක් නිෂ්පාදිිත ගණදනුකරුව නිස්සරැන්ඩියයා ගන නිෂ්පාදිිත සාධාරණ මිලට ලබා ගැනීම නිෂ්පාදිිත සාධාරණ මිලට ලබා ගැනීම නිෂ්පාදිිත සාධාරණ මිලට ලබා ගැනීම ලියන්ඩෑ ලසන්ට නිෂ්පාධිත සාධාරණ මිලට ලබා ගැනීම දෙවැනි එක ගුණාත්මක නිෂ්පාදිිත ලබා ගැනීම ගුණාත්මක නිෂ්පාදිිත ලබා ගැනීම න්වාද අලුත් හයවසර හැලු හ වෙන මයි එක පරණ ඉද දැන්ට එ කො හවසරරි හරි දැනට ස්කෝල එක මැයි විාගේ ලියන ඒහම කවුර ඉන්නවුවන් යි කොල ලිින්ක හම අප ඉන්න පුළුවන් මෙද නොක්කෝම අලුත්ම දහයි වසර දිකෙන් දහට න්න බලාපොත්ව ව ඒ වගේනේ ලිවවද. ගුණාත්මග බහන්්ඩ ලබා ගැනීම උලාාත්මක නිෂ්පාදිද ලබාගැනීම නිෂ්පාද්්‍ය සාධනමිට ලබා ගැනීම තවන්න ලියාගත් අය පහසුකම් ලබා ගැනීම අය පහසුකම් ලබාගැනීම නය පහසුකම් ලබාගැනීම ය පහසම් ලාග හරි. ඉළඟට අප යනවා සැපයුම් කරුවන් කෙරෙහි. උතේ සැපයුම් කරුුවෝ කියන්න බාඩ කවුද සැපයුම් කරුවෝකය පෙළඳ පලට බාණ්ඩ ලබාගන්නන්න වෙළඳට බාප කොල්නෑවන් ෂ්පාතනය හා සේ ස අපි ව්‍යාපාර කරද්දි අපිටත් විවිධ අමුදරව යෝනනි විධ සේවා ඕනනි. අපේ ව්‍යාපාරයට අමුදුරව්‍ය ටික අපිට සේවාටික ලබා දෙනය බං සැපියුම් කරෝගිය සැපියුම්කරෝගෙන අපිට අමුදරව්ගිය අපිට සේවා දෙන අපි බේකරයක් කරනු. බේකරියයක් කර නුම් අපට මොන දෝන මිනි ප්‍රධානමශය අපිට ඕනේග අපිට පිටි දෙෙන ආයතරන මයි සැපියුම් කර ගිය සැපියුම්රෝගෙන් අපි අවශ්‍ය අමුදරෝවීතිික අපිට අවශ්‍ය සේවාටික ලබා දෙනය සැියුම් කරු. එතොට ැියම් කරු මොකරද අපේ ව්‍යාරයගෙන උනන්දුවන් මෙන්න හේතුවා. හතේ මමඒ ියු් පින් කරගන්නන්නේ මගේ කැම්පස් දෙක ගාවති නවා තයන එත මගේ තමගේ ජපුරෙ ජපපුර ස්රහ නව යන එතනින් තම යු් පිින් කරන්න වෙන ැන්වලට යන්නන්නේ නෑ හජසිීවත එදන හරිදි බොත් වෙන ැරකට යනවා වාලති වන හජසිීවට යු් මදියුණොත් සිකල් පන්තිකට ක්ගල ගෙනයන්න ටු්ටිගක්ගහ ගන්න යන ඒමගේ හාම ඒ ගොල්ලං වගේ අහනෝ සමහර වෙලාාවට ආස කොහෙදදු ගන්න පංකිල මේ මෙමේ තැන්ම ලූ ගන්නන. අසගේ පන්තිවල ළමයි කී අපිතර ඉන්න ම ඒගාන වගේ ඉන්න කියල කියනවා. සදිගඩමට උත්්ගහන්න ඕන්නන් එෙන් අපි ගවඩ. අිසට අඩඩ ගාල දෙන්නම්. හරි මට කිය ගොල් සට ඕන්නන් අඩත් ගහන්න පුළුවන් පස්තෙ සල්ලි දෙන්නස. හන්න බලන් ඒගොල්ලම් මාර්ත්‍යක කතා කරලා මගේ ව්‍යපාරය ගැ හලා මගේ ව්‍යාරයෙන උහන්දුව වෙන සමුණ දු ගන්නන්නේ කොහදදු ගන්නන්නේ මයි ගොච්චරඉන්නව දිගටට යුත්් හනවද සති යුත් ගහන්නවන අපිගවඩ එන්න කිය මාත්‍ය කතා කන මොකොටද වේ. ආදරයටද. නෑ මොටද. මගෙන් මොනවගන්නද. අකන්්ඩව කියන්න අකන්්ඩව මොනව ලබාගන්න. ඇනවුම් ලබා ගැනීමට. මගෙන් දිගට මෝඩස්තිික ගන්න. මගේ දිගට යු් පින් කරනවානේ ඒ ෝඩස්ිකේ ගොල්ලන්ට ගන්න ඒගලලා මගේ වවි්‍යාරගැන නිතරම නන්දදු වෙනවා. හිතන්න මෙහෙම පොඩි දෙයක් කිතම අපිිහම. අපි හිතමු පුතේ ඔයා ඔගොල්න්ගේ ගෙදරයි තියෙනවා පුතේ ගෙදරඉන්න එලා හරක් එලහරක් නැත්තම් කිරි හරක් ඉන්නය ලහරක් කිරිහරක් න්න ඔගොලන් ෙදර රි ගෙවල් ගාාවතතිර ලෝ නිව්ඩේල් එක හරි හයිල්ලඩ් එක හරි ොක් කර එකක් තිය හරි එතකොට ගමේ ඉන්න මිනිස්සුන්ගේ කිරි හරක් න්න ලාහක් න්නකෙන් කිීරිටි එකතුළල තමයි යිලන්් එක නෙව්ඩේල් එක ඒගොල්න්ගේ නිෂපාන හදන්න ඇතු ගොල්ලංගවම ලක්ස ගනන් හරක් නෑපුතේ ර පොඩි පොඩි කිරිගවීන්ග එකතු කරගන්න කිීවලින් තමයි ඒගොල නිෂ්පාන කරන්නේ එතකට ඔයත් ඒ වගේ ක නිෂ්පාදනය කරන කෙනෙක්නා ඔයා බලනවනේ අ මගේ දිගටම මගේ කිරිටික දිගටම මට පුළුවන් වෙයි දන්න හයිල්ලන්ඩ එකට දෙන්න නනිව්ඩල් එක දිගටම මේකට දෙන්න පුුවන්ද මගේ මට ඒගොල්ගේ ඕඩස් ගන්න පුුවන් මතක තියාගන්න ව්‍යාපාරකිරේ උනන්දු වෙන හේතුව තමයි අක්හන්ඩව ඇන ුම් ලබාගැෙන්. හරිද ඊළඟටති ඒගොල්ලම් ව්‍යාපාරය ගැෙන උනන්දු වෙන තව හේතුවක් තමයි අරද ගොල ව්‍යාරගැෙ උනන්දුර තව හේතුවක් තමයි මේ ගොල්ලන් ගොඩක් වෙලාගොට අපිට බහන්ඩ දෙනකොට නයටත් බඩු දෙනවනේ. අපිට නයටත් දෙනවන බහන්්ඩ ඒ නයට දුන්න බහන්්ඩවලට අදාළ මුදල්. අයකර ගැනීම අන්න මුදල් අයකර ගැනීමට ඒ ගොල්ලං අපිට බහණ්ඩ දීන තියෙනවා ඒවට අදාළ මුදල් අයකරවා ගැනීමට ඒගොල්ලං අපේ ව්‍යාපාරය ගැන උන් නිතරම උනන්දු වෙන එන අපි ලියාගම ඔන්නඔය දෙක පරිදි එ සැපියුම් කරුවන් අපේ ව්‍යාරය ගෙන උනන්දු වෙන හේතු ප්‍රධාන වශයෙන් දෙගත් තියෙනවා එකක් අකන්්ඩව ඇනෝම් ලවාගන්න දෙවනි එක මුදල් අයකර ගැනීමට ලියාගන එක අකන්්ඩව ඇනුම් ලවා ගැනීම අකණ්ඩ වැනූම් ලබා ගැනීම අකණ්ඩ වැනූම් ලබා ගැනීම දෙවනි එක නිසි පරිදි මුදල් අයකර ගැනීම නිසි පරිදි මුදල් අය කර ගැනීම කරුව සැවැට කියන තරගකරුවන් කියන කවු් තරන්කරුවන් කියෙන් ඕ සමාන ව්‍යාපාර කරනයි. අපි කරන ව්‍යාපාරයට සමාන ව්‍යාපාරය අපි විකන්න බහන්ඩට අපි සපේන සේවාවට සමාන සේවාන් අපි වගේමට ුෂ නා අතන තියෙනවන් ගොලන් අපි තරකරු තරන්කරුවකෙන් අපි මේ කඩුුවරගෙන කිනිසි අරගෙන ටුවක් වරගෙන එහෙම නෑ ගේම ඉල්ල නහම ගහගන්න සිහිද ගන්න ෙේ ඟකරුවෝ කියන මේ අපි දෙගොල්ලම්ම කරන්න එක වගේම සේවාවක් එක වගේම බහන්ඩවිකුගන් එදි මේ මාකට්ට එකඉන්න කස්ටමස්ල අපි අපේ ව්‍යාපාරවට ගන්න ගන්න තරඟ කරනවා දෙ ඔගොල්ල මේ මාකට්ටකින්න දනදනුකරු ඔගලන් අපේ ආයත්තම ගෙන්න්න ගන්න අපිගේ මනක් ආයතනක් පන්ති කරනවා දැන්වීම් පල කරනවා එක දෙවල් කරනවනි කුති එක තමයි තාඟ කරනවා කියෙන් ත තරඟ කරද්දී පරිද ඔරූපායින් නානිිකාල දාන ඒ දැන්ව එතකොට තර රද්‍යම පුළුවන්තරන් සාධාරණ තර කරන්න න හොඳේ ප ව්‍යා චර් දර්මට අනකුූල තරන් කරන්නවා මටග ලොත් කිව තරංකර දිිකං අනිත්ත අයට ාධා කරල හිසා කල තරන් කළ වැඩක් න ජීවිත කවදව ඒ තියා ගන්න එපන්. ඔය කවදන මෙතැනඉන්න ලමයි හැත්තගනක්කි නො දැනට ඔබ අනිවාරය මෙතනඉන්න ළමයි අනිවාර මදන්නවා මයි විසක්කක් බිස් කරන අඩුව වද දැනවවා. ගොලහද උගත්ලමයි. අපිට වඩ අපි ඔගොල්ලන්ගේ කාලෙිගට ඔගොල්ලන් දෙැන් අපිට ඉහනෙ. අපි ඔගොල්ලන්ගේ වයිසිරිි දන්නවට වඩ ඔගල්ලන් අපිටි දන්නවා. අපි ඔගල්ලගේ කාල දන්න මේ සමහර ෆෝර්නොලවක්ක තිය්ග යන්නව ඒවත් දන්න අපේ අතිබුණෙත් නෑ. අපි දන්නෙත්නේ ඔගොල්ලන්ගේඇද සමමාරට චැනල් තියන සමහර ටොක් කර නොනේ පර්. එතකොට ඒ වගේ වතියෙන රේස්බක් කවන්ස් තියන? තමහර පෙන්වා නස හෝමද ඔන්ල්යින් ිනස් කරන්න සක හෝහද බීට කයිඩස් ක දන්නවා සුපිියෝ ගොල්ලා ඔල නියමයි අපිටොල් අහුන්දයි. හරිද එතකට ඔහල නිවවාරය මස්තාල කාලෙදී ව්‍යාර බි කරයි ව්‍යාර පටන් ගන ඇැ මතක දියයාග නනිත් මිස්තුුන් හිංසා කරලා වංචා සහත විර තර කරන්නනප එහම ව්‍යාර කළ ලබන ජයගහන වැඩක්නය තමන් අවංකව සාධාරන තරන් කර හරි තමගේ උත්සාහයෙන් තරන් කර. හරි. රඟරුව මොකද ව්‍යාර ගැන උනන්දුවේ මෙන්න. තේ අපි තරගකරෝ වශය අපි බහණ්ඩයක මිලතීරණය කරද්දි. ඒ මිල පුළුවන් තරන් දාන්න ඕනේ තරග කරුවන්ගේ මිලට වඩා වැඩිවෙන මිලක්ද අඩුුවෙන මලක්ද කියව අපි දාන්න ඕන තරගකරුවන්ගේ මිලට වඩා වැඩිමිලක් ද අඩු මික්ද අ ොඩක් කරරිඩුවෙන්දැමොත් හොයිනද. ගොඩක් කඩාවට මිනිස්සු බහන්ඩවල මේ හගනමි ලංකාවේ මිනිස්සු ඉන්නනේද. අපේ ලංකාවේ ගොඩක් අය තීරණය කරන්න මිලමත. මිලමත තමයි ගුණාත්මක තත්වේ තීරණය කරන්න ඇයි අප රට මිනිස්ු ගොඩක් අයින පුතේ ෆිනන්ශල් ්‍රීඩම් එකනේ ෆනල් ්‍රීඩම්න ආර්ික නිදසනය. මොක ධ්‍යාර්ථ ශ ්‍රීඩම් ඔබට පුළුවන්ද පුසිදි රැගිහිල්ල අර කරත්යෙ තල්ලු කරගෙන? අත අතර අතර හවෙන හවෙන එක මිලබලන්නති වර අරකූඩිට පුරෝගන් ඒමබේ ගොඩක් අයිඩ බේ සමහරයිෙන් අප දක පුචිරගයා වාම් පරසිිගේ සමරයන ගන්න ඒ ගන්න ගන්න දාන ය කාඩ ෙන් ල බුස් ගාලයන අන්න ෆ ප්‍රීඩම් න එක ඩේෙර හිල් ොඩල්ෙ හරි ඕඩෙර කිල්ල මන්ටඕන ඇතුමගත් බැලුව දැම බ ද ගා ගත්තාව අපිහමට ඇන්ද බැලවා අනිපැත්ත කර ඕලවන්න ගානකී ගානවලි. ඒ හරිය. ඒකට ෆල ්‍රීඩම් කන ොදේ ජීවිතේ තියෙන් නන වැැදගත් දයත් මයි ෆ න ල ීඩමක ආර්තික නිදහස. අපිට ැම ැම ද ජවත්තය ි හන්සේ ගන්න මුල්ලමේ නිදහස තියෙන්නව ඒ අත්තරයන්න නිකම් බැ එකකට හොඳද දියුණු සාර්ථක පුද්ගලෙක් පවෙන්න ඕනේ එකට ඔබ තරගෙන තියන ඉතාමත් බැදගත්ම විශෂේ දාරාව තමයි කොමස් ට කොස් රහා බට පුළුවන් ඒතත්වයට පහසුව ෙන් අරි. කොට අප ආදායම් ගොඩන ගන්නවුවන් අපේ ආදායම් වරග දෙක්තින මේයා ගන්න සමට ගොලන්ගේ අම්මරත්තාහ ගෙනති කියන්නේ ගොඩ නත්තික්. අපේ ආදායම් වරග දෙකක් තියනවා මේ ආදායම් වරග එකක් තම අපි වැඩ කරලගන්න ආදායම් සමාරජ බිස්නස් කරලා වෙන්න පුළුවන් කොහැරි ආතනයක රැකියාව කරල වෙන්න පුළුවන් න අපිත් කරන්න වැඩ කරනවා ගොන්න්න උගන්න නො පන්තිගස්තු ලබනවා මේ ආදායම් ලෙබේ වැදගත්මදී මේ ආදායම් වල තියන වැදගත්මි මේ ආදායම් වලින් වෙන්න පපුති අපි වැඩකරොත් හම් වෙනවා මේ ච්චර වැදගත්දේ වන්නේවෙ. නොකද මේ ආදායම්ට බන්න මැර්ණකම වැඩ කරන්න වෙට. හදිසේවත් අසනීපයක් වෙලා මාස දෙකතුනක් වැඩ කර නැක්ත පඩිනේ. අපි ගොඩන දන්නන පැසිවින්කම්. මොනොද පැසිවින්කම් කිය කිය. එක අපි වැඩ කරන්නේනෑ අපේ සල්ලි වැඩ කරලා අප නිදාගෙන ඉන්න කොටත් අපේ කවුන්තෙකට සල්ලි වැටනු. අපි නිදාගෙන ඉන්න කොටත් අපේ කවුන්තෙකට සල්ලි වැඩනේ තමයි කිය පැසිවින්කම් කිය මතක දයාග. ඒ තමයි අපි ගොඩන ගන්න ඕ. ඒ කියන්නේ දෙැමේ ටියෂන් කරලා අපි මුදාල් හම්බ කරනවනේ ඇති මේක කරනකම් විතරයි. හිතන්න මං මාසක පන්ති කර නොත් ඔොල මට පිස්ධනවද. නෑනේ මදා හයට ිස්සු ඇනේද. අරි හමදා නෑනේ න්දිකොලොත් සල්ලි ල වෙනවා. හැයි පැසිවින්කම් කියෙනෙකේ ම පන්ති කලත් ම නිදාගත් මම රටගියත් මං කොහහරි සවීවිම් පූර්ල එක නනා හිටියත් මගේ කවන්් එකට සල්ලිබරි මොනවදී. එව තමයි අපිශ්‍යයාාමාකට්ක ඉන්වස් කරන්න ඕ. අපි ෂයාමාකටක ඉන්වස් කරන්න ත් කොටස් වවෙඳ පොඩ සල්ලි ජොදවන්න ඕො. ස්ථාවර් තැන් පතුලටිත් දාන්න නෝයි. ගෙල් ගෙවල් කුලිය දෙන්න ඕන එක හොන ෙවල් කුියේද එක හොන පැසිවන් කම්ම එකක් හර එකත් හොඳයි. එතකොට ඕගලන්ට හෙම කරන්න බෑරිස අපිටඉති අපි කොඩින්. ඕගලන්න පුුවන් ඒවත් ොටි කාලාල ිහම ඕගොලන්න පුළුවන් පොතක් ලියන් පොත පොතක් ලස්සන පොක් ලිවත් ඔගලන්ඩේ පොේ අයිතිල බෙනව. ඔය අයිති පුුවන් පපුතේ පොත් විකරුණ කම්පැනිවඩ විකුුණන්. තම ඔයා පොතක් මොකක් කරි ලියව්ෝොත් මොකක් කර දෙයක් සම්බන්ධව. ඒ පොත ඔයාට පුළුවන් ඔය පොත්විකරුණන කම්පැනිස්තීන් ඒට විකුණන්. ස ඒ පොත් පොත් විකුණුණ කම්පැණීිය ඒ පොත ප්‍රින් කර විකුණනවනේ ඒ විකුණ හැමකෙෙන් ඔයාට සල්ලියෙන් ඔයාට මුුත් කරන්න දෙයක් නෑ ඔයටට ඔයාගේ වැඩක් කර ගනති අරගොල්ලම් විකුණ හැම පොතකට වට ගානකය අන්නොර්වානැ පැසීන්කාම් හරි. සින්දුලියනවට කවිලියනවට මේ පොත් ලියනවට ඕඩ හම්වේනවා ඔය කවද මේ හැරිපොට ලිවිකව් කව ැරි පොට ලිව දැන් එයා කෝඩිපතියක්න ප්‍රකෝඩිපතියෙනි ඉතිේ ඔයා හිතවද මේ අයයි පොත් ලියලිය පොත් පින් කරවිකුණ නොකගේලා එයා විකුණ න්නනැකුතේ එයාඒක පොතක් ලිව්වා හැරරි පොට වන්ටූත්‍රී හොම ලියාගෙන ගියා එයා කරන වන්නම් වන්න එක ලි්වා ිවා එක කොම් පැණිය කරතු න්නා ඒ පැ හ ගහ ගදා පොත්පිකුණ නො විගන්න හම පොතකම යාට ගානක් කිය. නවි පැවුම් හද හමත් එහම වෙනේ නමනි පයොම් හදල අයිති වෙන හිට විකරුණල සල්දිි ගන්න පුළුව. එන ව තේරම් ගන්න අපි ගොඩන ගන්නන පැසවීන්ක් අපි ගෙන ගණ්ඩුව. හරිද ොට ඒවයන් තමයි පපුති අපි වැඩ කරන්න එනෑ අපේ සල්දි අපි වෙනුවීමම් වැඩ කරන කෝඩි පපති කියයි අපි සල්ි ිඩමින් වැඩ කරන්නේ අපේ සල්ලි තමයි අපි වෙනුවීම වැටක දැන් ම ක ම ද කර කර. සල්ලිෙනුවෙන් වැඩරන එකම මං වැඩකරන්න සල්ලි වෙනුවෙන්. හෙමන වේ සල්ලි අපි වෙනුවෙන් වැඩ කරන තත්සයකට අප එ නොන්. කොලියට දුන්නත් පැසිවංකම් එකක්ද ඕ ගන්න පුළුවන්. හැබැයි ඒවා වදාානංකාරී එව නියමායෝජන මාර්ගනවී ට පොලිියක් ලබන්නවා බට පුළුවන් බහන්ඩාගර ිල්පත්තො සල්ලිද ට වෙනමතියනු. ප ගේෙවල් පැත්තිේ ඇන්ිලට පොලිර සල්ලිද ඒ ගන්න ඒවා එන අවදාානම් රිිස්කි සල්ලිත්නෑ පොලියක්නෑ ඒ පිස්සරට කතා කරම්. ගම් අංඟ කොලට කිවේ. හරිද හරි අපි මුක අපේ පාඩමට හරි අපි කතාගනම තරඟකරෝ ගැනෙ තරඟකරෝ ගැන එක වගේ බිස්නස් කරනයි. එදකොට ඔොගලන්ද අන්නවා අපි අනිත්තරගරුවන් ගෙන උන්දුුවෙන් ඕන නැතන් අනිත්තරඟරුව අපි ගැ උනන්දු වෙන. එකත් ඒතුවො තමයි පුතේ බහන්ඩවල්ල මිලතීරණය කර. අනිත්තරගකරුවන්ගේ මිලගණන්දන්නතුව අපි මිලතීරණය කරන්නද. නිත් අයට අපේ මිල කරන්නතුව ඒ ගොල් අද මි තරය කරන්නක් එන්සක් මලතීරය කිරීමට බරඳ කොල කෙරහි රවි්‍යපාර කෙර ඒගොලන් උලන්ඳවෙන දෙවැනි එක දෙවනක තමයි මෙ තරගයට මූුණ දෙන්න තරගේට මහුණ දෙන්න තරංගයට මූුණ දෙෙනෝ කිය ඒ කියන්න පුතේ ඔයා බලන්න හරිද ඔය ෆෝ නෝල්ට සිින්දුවක් එහෙ කෝල් එකක්ත්දගත්හම අපි රන් ටෝන් කියලා කිය ොක ලංකාවට ගෙනව ඩයිලොක්කම් පැනියන. යිලොක්් ෝක ෙනාව මන් අනිත් කම් පැනිිසුත්තවගේන ගෙනවාන ඊටමසි ඊසිකෑ සදුන්වා දුන්න ඊසිකෑ ඳන්වා දුන්න ගමක් අනිත් කම්පැනිස් එවා දුන්නවා දුන්න දැම් බලන් සිරසෙන් හරි සි සිස සුපස්ථා කිය ඇදුුණා ඉර හිරුස්ක ඊළඟට දෙරන ස්ථාස් එහෙම ඇතිනවා ඒවාගේ මොකක්හරි එකක් කරනකොට අනිත් ආයතනත් ඒව කරනෝ නේද ප එක සමයි තාන්ගේයට මූුණ දෙෙනවා කිය ය අනිත්තා ගෙන අපි දන්නැත්තා අපි කොහොමදේ ගොල්ලන් දෙන එක රගලන් කරන දර රන්ග අද්දී පිය අනස්ත ගැ උනන්දුවෙන් අනිත් අයි අප කියන උනන්දුවෙන් අපි මොද කරන්න හිතන්න මෙහෙම නහිතන්න මම දානවා මගේ තියෙනවා හරද අ ආග මම කරන මේ ගේතන මෙහමක් මගේ තියන ත්තර ස්ස හට ගුලක් දැන්ම මේේ ෝලාගගේ අන්තිමවරුද්දී අපිත් ෆයිඒම් ල් කෙක්ෆයිඒම් ල් ඒ කියන්න වෙන්න බපුේ හැමදාම උදේ පාන්දර පහට ඔගොලන්ට පැෑකට ආස්සන්න කාලයක් විනාලින් හතල ස්පහක් විතර MCQ පන්තියක් තිය සතින දස්තුනක් විරෝග තියනවා හෝ ත්‍රී කරන්නවා අපේ එන්න ළමයිට ්‍රී රෙකෝඩින් එක දෙනවා බලන්න පුොළුවක් හැමදාමනෑ තතිර දවස් දෙකක් තුනක් වගේ තියෙන උදයසනවරු වෙතිී හැරිදි 5ම්ක්ක් දෙ හිතන්නු අපේව කරනකොට අනික් පන්තිත්තය වගේව කරනවා නිදි මරාගෙන බන්ි කරන්න ගොඩ අනිප පන්දිවල වයන ඒගොලුත් මොකක් කරදියක්ත්න අපිතවන මේක හොඳයි අපිත් කරන්නවා අපිත් කරවා එනක් තරන්ගෙට මුොහුණ දෙන්න ගනුදනුකරුවන් ව්‍යාර කිරහි උනන්දු වෙන. ලයාගන්න එන එකක් එකක් ලයාගන්න තම නිෂ්පාධිතවල මිලතීරණය කිරීම තම නිෂ්පාධිතවල මිලතීරණය කිරීම තම නිෂ්පාධිතවල මිලතීරණය කිරීම තම නිෂ්පාදිිතවල මිලතීරණයේ කිරීම දෙක සරංගයට මුහුණදීම මූල්ල අයිත ලයා ගැන මුූල්ලයා යයිතන කොබන් මේ දක්වා කරපු අවුලක් නෑ නේද ගැම්මෙන් ඉන්නවා හරි පුතේ මූල්ල්‍ය ආයතන මුල්ල්‍ය අයතන කියද මොනවකරමයි මුූල්ල්‍ය යතනකය ගනබර මුල්්‍යයක්න මොද කරන්න ව්‍යාපාරවට ව්‍යපාට නය පහසුකන්න ලබා දෙන පදේපාරවට නයි පාසුකම් දෙනන අපේ ව්‍යාපාරවලට නය දෙනයි සහ උපදේශන සේවා දෙනයි විස්්නස් කරන්න කොහොමදක එනක මුූල්්‍ය ආතම හරි පුතේ මෙයාගත් රෙකෝඩන්සික වෙබ්සයි් එක දාලා නෑන මේ තින පුතේ මගේ න ෙො බරන්න. ඒක ගීම් බලන්න හොද ලස්සන පොඩ එකක් දාලාති ර මගේ සුපිරික් හොඳ නලුවවාගින්නේ මේමනවන් සුපිරියටමඉන්න එකත් බලන්න පොටට ලයික්්දාන බැවති අපේ කකම්ින් ක කියල YouTube චල ඇත්තන ඇතිනව කොලටික එක බල පලවෙනි දවස් පහේ ටික බලන්න අරුත්තිං අපය එතොර වැඩි ගොඩදාගනතු හරි පුතේ මූල්්‍ය අයතන කියන්නේ අපිට නය දෙෙන අය නම් ඒගොල්ලන් අපේ ව්‍යාපාරය ගෙන උන්දු වෙන හේතුවක් තමයි එකක් නය ලබා දෙනවද නැද්ද කියර තීරණය කරම්. දැම් බලන්න ලංකාවබල ලංකාව අපිට නය දෙනවද මේ දවස් වල පිනිස්සු ඇ ඇයි අපට දෙන්න ඇත්ති ගෙවන්න ඇති අපිට ගෙවා ගන්න දෑ. ඉතින් අපි ගැන දන්න ඇති කෙනෙක් නම් කොටගාව දෙනන අපි ගැ දන්න ති කෙක් නම් දෙනවා හැබ අපි ගැන දන්න කෙනෙක් නම් දෙන්නේ. ඒ නම් මතකති යාගන්න. අපි ව්‍යාපා අප හිතනක අපි මූල්්‍ය යතනයකි අපි සම්පත් බැංකෝකිරිත කවර කෙනෙ කෙල්ල අපෙන් අයකිල්ලවා මන්න සල්ලිචට දෙන්නේ නෑ අපිගැ ඒගොල මෙ අපි හොලබල්ලො එයාට නැකිවන්න පුළුවන්. පුළුවන් විතරයිින් අන්න නය ලබා දෙනවද නැද්ද කියලා තීරණය කරන්න මූල්්‍ය ආයතන අපි ගෙන උනන්දු වෙන. ඒවගේම දෙවනී හේතුව ලබාදුන්න නය නැවතාය කරගන්න. දම පොඩි සරල උදාහරණයක් වැට කියන්න. චට එක. තන්න ඔයයි දෙම ඔයා ඔොඉන්න ඔයා ඔයයි ඔයා අපේ පන්ති ඔයා මගේ පන්තිය ලමේ ඔයා මගේ පන්තිය නො හරිද ඔන්න ඔයා දැන් පන්ති ඇවිල්ල යාගේ තව පන්තියේ යාළුවේ හම්බවෙෙන එයා ඔයාට අදම තමයි හම්බවෙේ යාළුවව අදමයි හම්බවෙේ මේ යාදුව කියනෝ මාර වැඩේ යනේ මගේ ප්‍රර්ෂක දාලාැඇවිල්ලනේ මට ගෙදර යන්න විදි අප නෑ බස්ත එක යන්න රපාසීගත් දෙන්න මං යාල ලබන සතියරෙන්න්න ඔයාගේෙන් අයට රුපියල් සයක් මෙයා ඉල්ලනවා හරි ඔයත් තක්ගාල ප්‍රස්ස කැල්ලා කෙලම්ම දම්මික පෙරරවාගේ සීයක් දික්කරන. දෙැල් ලබන සතිය ඔයා එනවා ඔය ඇල්ල බලනෝ අරමිනිහතාමනයෙන් අරයක් රුපියල් සීයත් අරංගිය අදේද ඔන්නඉන්නේ අදඉන්නේ මාරවැඩි දෙමයා දෙලූරත්තු එක ඉන්නැතිවේ. ලබන සතියත් බලනවා ඒ සතියතිනේ මගින් වෙල්ලා ර අමෙකිටියරත්න ස්තරා පිී දවස මාර්ත්‍යක හිට සයව දන්නද ඒගේ නම්බරයක් ඉහෙමන යනේ දෙස. මේ මඟ ඇයි මොකටද පශ්නෙ නෑන පොඩි දේකටස මේ ආවි්‍ය අන්න ඔයා යාගෙන උනන්දුවෙන් නොනේ ඇයි ඔයාගෙන උනන්දුවේ ඔයා මොකට දයාගෙන උනන්දිව ඔයායට මාර ලෞසුර්මන්යාට ඒකද නෑ ඔයා මොකද උලන්දුවේ ය දුන්න නය මුදලා ඕ නය මුදලා ය කරග නැහෙනම්. මුල්්‍ය ආයතන බැන්කූ අපි කෙරෙහිෙ උනබ්දු වෙන්නේ එකක් අපිට නය දෙනවද ැද්ද කියලා තීරණය කරන්න දෙවන එක අපිට දුන්න න අය ගොලාන් නැවත අයකර ගන්න ඕනෙ එන සයි ොල්න් අප ගැ උනන්දුවෙන් න්නවා එන ලියාගන්න එකක් එකක් දෙන ලද නය අයකර ගැනීමට දෙන ලද නය අයකර ගැනීමට දෙන ලද නය අයකරගීම දෙන ලද නය අයකර ගැනීමට දෙන ලද නයා අයකර ගැනීමට දෙන ලද නය අයකර ගැනීමට පොගොලන්ට හෙටරෑට කුයිස්ස එකක් දා නව ගරුප්පගේ රූප්පල පලවෙනි පාඩමට අදාල කු ඉස්සක දාන්නේ පාන්න පංචා කරන්න එබා කියන්නේ පොත් බලාගෙන ලියන්න එපා හොඳර පාඩන් කරලා ප්‍රකෝඩිංස් බල තනීයෙන් ඒ කොයිස්සකට උත්තර ලියන්නුව. මං ඉරි දට අලුත්පාඩම පටන්ගන්න තමයි හිතාගෙන ඉන්නේ. වෙලාව තිබුණොත්. ඊට කලින් කොයිස්ස කොයිස්සකේ ප්‍රශ්න සාකච්ඡා කර තයි කර. ඔගලන් ඉන්න ගූපල ොක්කෝම ෂයා කරන පලවෙෙනනි පාඩමට විතරයි මේ පාඩට විතරයි. මේ දක්වා කරපු පාඩන් වලින් විතරයි දාන්නේ නිගම් බයවෙලා මේයි ඔයා මේ වංචා කරලබ ලුණු සීෙන් සීජගත්තතු වැඩන්නේ ඔයා දන්නේ ඔයාම දන්නේන්නේ ඔයා සී සීගත්තකට මට වැඩක්නෑ ඔයා අඩනා කියලා ඒතිති මට වැඩක් නෑ. ඔයා ඩුණනාකර මට වැඩන්නේෑ. යාවම දන්නේන දෙකලක් නෑනෙ ඔයාට ඔයා ැ්ජ වෙන්නේ හේතුවක් නෑනෙ ඔයත් තනියෙන් කරන්න අඩුනොත් මොකදද අඩනෙ ඇයි අඩුවනෙ හේතු බලා වැඩි කරගම්. නිකම් බොරුවට පොත් බලාගෙන හෙම ත කරලා උතේ තමගේ මටමත්තේරුම්ග ැෑනෙක්. ම ලාාද. ඒනිසා ඔප තනයෙන් කරන්න න ගේ විස නීින් මයි කර න රි ි න ති ස මගේ පන්ති වැඩ කන දි රන්න න ගන න් දව රිද එතකොට ඒනිසා ැ. විසස් කරනයවා සම්බන්ධ ඔබ වගකීම භාරගන්න ඕෝ මට කරන්න බෑන ෙදටවිල්ලා දැ ඔන්ල්යින් පන්තියක් ඔබ තෝරගන්න ගොඩක් කලඩ ඔබයි දෙමපිය දෙන්න එක වෙලා න් Onlineයින් පන්තියක් තෝරගන පුත. එක තෝර ගන්න ්‍රාහිතව ගරන ගම්ඹමයි යන්න කරදරයි වෙලාවනෑ ඕවත් එක්කනෙ.කොට ඔබේ කරනවනම් හරිගට කරන්නඩුව. හරිද එමත්තන් නොකර ඉන්ඩුව. ඇත්තං ඔබට ැපෙන පන්තියක්ත් තරගෙන අන්ඩුව. ොම අවසානයේදී ප්‍රරිසාල් ශීට්ිකේ වැටෙන්න්නේෙ නෑ. ආපිගේිය සඳන්සගාවට? අපි ග අරසර්ගාවමේ ඒ වැටන්නේෑ රිසාශීට්ක. ප්‍රරිසාශීතක වැටන්නේ ගත්ත ග්‍රේඩ් එක විතරයි. හේද බීද සීද ස්ද සෙල්ද කියලා විතරයි. එනිසා මතකතියාගන්න ගිය සර් වැඩක්නේ. කවු කාගාවටදදිගී අයයාගවරද අපි පන්දිගී ආද නැද්දූවා දාල වනේ ග්‍රේඩ්ඩකයි අපිවැදක. ඔයා ජොබ්බින්ට වග ගහම ඔයාගේෙන් හන්න රිබාද ප්‍රපාල විතරයි. ඔයා කාගාවද පන්තිිග ඒ කොයාට මොනවද විාග කාාලිති බාසකොම් වඩට අසන ූර්නවාදඒකද පාට ඒවැඩන්නේ ගුල්ලට. භගටද අපිටන්න රමේ යොබින්ට වයක අපිටන්න ඔයා භාක්කාල වාඩා අසනපයක්ක් කලාවය තුවාල වෙලා වැටිලා එක්සිඩට්වෙල ඒ පිටදන්නේ මතක දයාගන්නේ නිසා ඔබේ ප්‍රතිඵලයයි වැදගත් එක ඔබ කොහෙන් හරි හදාගන්න ඕ. ඒ හදන්න හරි පාර් තමයි අපි මේ කියය. එනිසා කයිස්සක තනීින් කරන්න්ඩ ඕනේ ඔබට ඒවෙලාම ලක්ුණු වැටනවා. නරද මං පලවෙනි දහ දෙනා තෝරලා ඒගොල්න්ගේ ලිස්තකක් කදර දානවා ගරූප්පයකි හරි. ිරමල ුණු ත් දනාගේ ලස්තේක හරි ලිස්ත කරන්න ඕනෙ කියලා හොර වැඩ කරන්න පා තනෙන් කරන්න ගඩක්කයි ඒෙම කරන්නේ නෑ ඉන්න කරන්නය කරන සමාරගද කරන්න එක ාරක් කල උත්තරලයාගෙන පශ්නික බලාගෙන ස අයි පලවෙනි පාල වෙන නමකි ඒෙම කරන්න බ වෙන මකිනම් බොර නක්දල කරන්න. තමගේ න හම කරන්න ඕ නෑව තනියෙන් කරන්න. වැදගත්කමත් ඔබ කලා කුණ ගත් තත්ටමක් නෑ හෙම කරන්න ගපල දානතුති ග් ගරපල සයා කරනවාආඩමේ දවසරෙකොඩ මේ පන්තිරය ලිංිකාවනේ ඒාපු ලිකිිකෙම ලංකි කාපු ගරුප්ිකදී නොත් ඒ ගුපක වැටි බයිවලිපා. හරි ලියාගන්න මූල්්‍ය යතන ලිවනි දෙන ලද නයයකර ගැනීම තවදුරටක් නය සැපීම තවදුරඩක් නය සැපීම. තර මූල්්‍යායත නිවනයි දෙන ලද නයකර ගැනීමට තවදුරටක් නය සැපීම ඊනඟට රජයේ රජයේ රජ රජය රජය මොකොට ව්‍යාපරගෙන උලන්ද. රජයේ මාරු ලවය අපිට විහාපාරවට ප්‍රධානමේතු ඔයා දන්න ොමොකරද ලබනහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන පාර්ශ රජය කියන්නේ ආර්ථික ප්‍රතිපත්ති හදන ආර්ිකය මෙහමන අඇත් මග රජය ඇයි මොකටද අපි ගෙන ව්‍යාරගව ගෙන උලන්දී රජේයට බද්ධක් ගහගන්න රජේ බලන්න මැ රිච්තම ියක්ගෙන් අලි කරන්න බද්දක් ගහගන්න පොති රජයවන්න රජය අපිගන උනන් දෙ වෙන අපයාදරට නෙවෙයි අපිට කන්න බොඩ්ඩ දෙන්න නෙවෙයි අපෙන් ඕ ගේ බද්දක් ගහන පුළුවන් දන්න න අ විශ්නස් කන්නට රජයකන හොඳයි ොද ව්‍යාපාරන නියමයින සූ පිරි ටොක් ටොක් ටොපේ තප ව්‍යාපාර කරන බ බදගවන්න පබදගේවන්න රජ බලන හැම ස්තේම අපෙන් බද්දක් හයිකරගන්න. ඒ විතරක් නෙවවෙේ රජය බලනවා අපේ ව්‍යාපාරයෙන් රැකියයා උත්පාධනය වෙනවද. රැකයා බිහිවෙනවද. මොකදකුටේ රැකියා බිහිකිරීම රජය අරමුණක්. රජයේ අරමුණක් රැකයා බිහිකිරීම. ්‍රජේතමල් මිනිස්සොන්ට රස්ථා දෙන්න ඕනේ. හැබැයි අපේ ව්‍යාපාරයක් අපි කරනකොට මේ ව්‍යාපාරයක් අපි කරනකොට ඒ අාවට රස්ථා ඇදෙනනවානෙ. දැ මව පන්ති කරනකොට මගේ කාඩ්මාක් කරන් ටව් පිින්ි කරන්න ඊළඟට ළමයින්ග පන්තිවට ව කරගන්න. රැක දෙවතුනක් හදන ම පන්තියක් දැම්මත් එතන අතුපතුගාන් සල්ලි අය කරගන්න එක මොරකරන්න ත ජොබ් දෙවතුනක් හැදෙනවා. ්‍යාපාර කරන්න කොඩ රැකයා බිහි වෙනවා රජය බලනවා මේ ව්‍යාපාරයෙන් රැකිය අවස්ථා බිහිවෙනමද කිය එනම් රජයේ ඊලා ගරමුණ රැකය අවස්ථා උත්පාදන ඒවිතරක් නෙවෙේ. මුළු රටේ නි්පාදනට අපික නොකොතේ ජාතික නිෂ්පාධිතය කියේලා. මුළු රටේම නිෂ්පාදනටෙන ජාතික නිෂ්පාදිිතය. ටිකන මේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොම හදන බහන්්ඩ සේවාවල ප්‍රමාණය හෙමලු රටේම එක අපිගෙන ජාතික නිෂ්පාදනින් මේ ජාතික නිෂ්පාදනයට මේ ව්‍යාපාරාහිතනවලින් කොච්චර දායකත්වයක් තියෙනවාද අපේ ව්‍යාපාරයෙන් රටේ නිෂ්පාදනට කොච්රදායකත්වයක් තියවාද කියෙන දැන ගන්නත් රජය අපි කිරෙ උනන්දුවෙන් එන ලියාගම් ලස්සනට රජය උනන්දිුවෙන හේතුනක් ලයාගන්න එක එක බදුුවාදායම නිසලෙ සයිකර ගැනීමට බදු වාදායම නිසලෙස අයකර ගැනීමට බදුවාදායම නිසලෙස අයයිකර ගැනීමට බදුවාදායම නිලෙස අයකර ගැනීමට බදුවාදායම නිසලෙස අයකර ගැනීමට බදුවාදායම නිස්ලෙස අයිකර ගැනීමට දෙක 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 රැක අවස්ථාව උත්පාදනය කිරීම රැක අවස්ථාව උත්පාදනය කිරීම පදවාදායම නිසි දෙසායකර ගැනීම රැකි අවස්ථාව උත්පාදනය කිරීම රැකිය අවස්ථාව උත්පාදනය කිරීම ජාතික නිෂ්පාධිතය වර්ධනය කර ගැනීම ජාතික නිෂ්පාධිතය වර්ධනය කර ගන්න අපටේ නිෂ්පාදනය වර්ධනය කරගන්න අපේ ව්‍යාපර ගැන ගොළම් උනන්ුවෙනවා ජාතික නිෂ්පාධිතය වර්ධනය කර ගැනීමට අවසාන පාර්ශවය ප්‍රජාව පුතේ ප්‍රජාව මොකඩද ව්‍යාපාර කටයුතු පිළිබඳ උන්දු වෙන්නේ කියෙර ගමයි දැන් අපි බලන්නේ. ප්‍රජාව කියන ඔයා දන්නව මේ ව්‍යාපාරය පිටත ඉන්නයි. බාහිරයි මහ ජනතාව වගේ. දැ ඔගොල්ලන්ගේ ගමේ ලොකු කර්මාන්ත ශාලාවක් තියෙනවන ඔගලඟ ගමේ ලොකු කර්මාන්ත ශාලාාවක් තියෙනවන ඕගොලන් තමයි ප්‍රජාව. ඔගලන් තම අසල් වැසිෝ අවට ජීවත්තර ජනතාව ප්‍රජාව. එතකොට ඕගොල්ලම් බලනවා ප්‍රධහනව දෙයක් ප්‍රාාවශය නොගලම් බලනවා මේ ව්‍යාපාරයේ පරිසර හිතකාමීීම ව්‍යාපාරය කරනවාද. අන්න. පරිසර හිතකාමීම ව්‍යාපාරය කරනවද. මේ ව්‍යාපාරය හිතන්න විෂවායුවක් මොකක්කරි විෂවායුවක් නිකුත් කරනවා කියලා. හොගොලන් නිකං ඉදීද. ගල් ගහලා උද්ගෝසන කර ලනේ පෙල්ලපාලෙ ගිහිල්ලා. වි්‍යාපාර ඉසරහ ගිල්ල වරජනය කරලා නැසෙල්ලන්දානොන හිතන්න මේගොල්න්ගේ අපද්‍රෞ්‍ය ළඟතියන කැලෑවකට දානෝ කියල පුලන් නිකගින්වද නෑ. එන මේ ව්‍යාපාරය පරිසර හිතකමීෝ ව්‍යපාර කටයුතු කරනවද කියලා විමසර බලන්න ඔගොල්ලම් ව්‍යාරගෙන උනන්ද වෙන. ඒවගේම ගමේ තියනොනේ පොදු වැඩ සුභසාධන වැඩ ගමේ ශ්‍රමදාානතියනෝ පින්කම්තියනෝ ක්‍රීඩා උස්සවතියන. ඒවට මේ ආයතනය දායක කරගන්න මෙයාග සහයෝග ලවාගන්නත් ඔගල මෙයා ගැන උනන්දු වෙන. ගමේ ක්‍රීඩ අවස්සවඇතිනොට බලනෝ ඒ අකර අපිට ස්පොන්ස කරන දනුග්‍රහයෙනවද එව බලනො එන ලියන්න එක එක යන පරිස්සරයට හිතකාමීව ව්‍යාපාර කටයුතු පරිසරයට හිතකාමීව ව්‍යාපාර කටයුතු පරිසරයට හිතකාමීව ව්‍යාපාර කටයතු සිදුකරන්නේ දැයි විමසා බැලීමට පරිසරයට හිතකාමීව ව්‍යාපාර කටයතුූ සිදුකරන්නේ දැයි විමසා බැලීමට ද දෙවනික සමාජ සුභසාධනයට දායක වන්නේ දැයි විමසා බැලීම සමාජ සුභසාධනයට දායික වන්නේ දැයි විමසා බැලීම සමාජ සුභසාධනයට දායික වන්නේ දැයි විමසා බැලීම අපි දැන්ගැන්නේ අන්තිමම 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 උපමාතෘකාව ලියාගන්න ඇල්මැති පාර්ශව සහ ඇල්මැති පාර්ශව සහ ඔවුන්ගේ දායකත්වේ ඇල්මැති පාර්ශව සහ ඔවුන්ගේ දායකත්වේ නගත් ඉතා වැදගත්ත එක ඇති පර්ෂව සහ ඔවුන්ගේ දායකත්වේ මෙතනින් වැඩේඉවරයිය මේකෙද පාර්ශව පහයි අපි කතා කරන්නේ ඉක්මට වැඩේ ඉවර කරනවා ඇල්මැති පාර්ශෂව සහ ඔවුන්ගේ දායකත්වේ ඇල්මැති පාර්ශව සහ ඔවුන්ගේ දායකත්වේ ගැන දබි කතා කරන්නට ය හරිනි හරි මේ බලන්න මුලින්ම අයිතිකරු පුතේ අයිතිකරුවත් දැ ඔොයා දන්නවා අයිතිකරුවන් කියන්නේ කවුද. ඔයනමංගේ සතය කියල දුන්න අයිතිකරෝ කියන්නේෙ කවුද. අද කියල දුන්න අයිතිකරුවෝ මොකද ව්‍යාපාර ගැන උනන්දු වෙන්නෙත් කියලා. දැන් කියල දෙන්නේ. අයිතිකරුවන්ගෙන් ව්‍යාපාරයට තිය සපෝට් එක මොකක්ද. අයිතිකරුවන්ගෙන් අපිට තියන දායකත්වේ සපෝට් එක දායකත්වය කෙන ති සපෝට් එක आ, ො අයිතිකරුවන්ගේ අපිට දින සපෝට් එක ඒක තමයි බලන්නේ. මෙ අයිතිකරුවන්ගේ ව්‍යාපාරයකට තියෙන දායකත්වේ සපෝට්ටක සහයෝගී එකක් තමයි. මේ අයිතිකරවා ව්‍යාපාරයට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ආයෝජනය කරනවනම් ඒ අපිට ලොකු හයියක් නේද. අපේ අයිතිකරුව අපේ වි්‍යාරයට හොඳර සල්ිදාලා තියෙනවාන අපිට ව්‍යාරයක කන හොඳ හයිිය! හොඳ සහයෝගයක්! හොඳ දායකත්වයක්. එනම් පලවිනි එක. අයිතිකරුවන් ප්‍රමාණවත් දායකත්වයක් දෙන්න ඕන. ප්‍රමාණවත් පා්ධනය ව්‍යාපඩ යුද වන්න ඕොන. ඊළඟක නිතරම ව්‍යාරකට යුතු ගැන හොයල බලන්න ඕන් සුපරීක්ෂණය කරන්න ඕන සමහරයිතිකරුව ව්‍යාපාරය පැත්තවලා තිෙල්ලිනෙ. ඉහෙම වැෑපතේ ඇවිල්ල බලන්න ඕනේ. තමන්ගේ දැනුම තමන්ගේ කැපවීම උනන්දුව එක ව්‍යාපාරයට දෙන්න ඕ. සමාර අයිතිකරුවන්න හොඳ දැනුමක්තිීනවන්. ඒ දැනුම අප්‍රාධ නිකන් ඔහෙේ අපතේ යන. ොඩ්ඩැවිල බිනස්ස එක ගැෙන බල කළමනාකරුවන්ගන්න හොයලබල්ල එවල උපදෙස් දීල ොඩ න්නෝො. හෙමයි කරන්න ඕන්. අයිතිකරුව පැත්තවලාතවෙෙන්න්න දවිල හරරියන්න. එහන ව්‍යාපාරයකට අයිතිකරුවන්ගෙන් තියෙනු දායකත්වේ තමයි ඔන්න්නොය දේල්. ප්‍රමාණුවත් ප්‍රාග්ධනයක් යෙදවීම. ඊළඟට ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය තමන්ගේ දැනුම කාලය කැපවීම ව්‍යාර කටයුතු වට යෙදවීම හරි ලියාගමහෙන කක්ගාල. අයිතිකර විස්තරෙන් ලියාගනක්. ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වයක් ලබාදීම ප්‍රමානවත් ප්‍රාග්ධන දායකත්වයක් ලබාදීම ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වයක් ලබාදීම ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වයක් ලබාදීම ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වයක් ලබාදීීම කැන ව්‍යාපාරවලට ොඳර සල්ලිහෙම යොදව නොයගොල්ලා එක යිතිකරුවන්ගේ අපි ලබෙන සපෝට් එකක් දෙවැනි එක ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුව හා කැපවීම. ව්‍යාපාර කටයුතු පිබඳ උනන්දුව හා කැපවීම. ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුව හා කැපවීම. ්‍ර්‍යාපාර කටයුතු පිළි මඳ උනන්දුව හා කැපවීම ව්‍යාපාර කටයුතු පිළඳ උනන්දුව හා කැපවීමම් ව්‍යාපාර කටයුතු පිළඳ උනන්දුව හා කැපවීම තුන් එෙනියක ව්‍යාපාර කටයුතු සුපර්රීක්ෂණය ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය බලනො මෙතර මැවිල බලනො එක අපිට ලොකු සපොට් එකක්නේ ඉතිකරුව අපේ ව්‍යපාර ගැෙන හො බනි හොඳයි ව්‍යාපර කඩිතු සුපරීක්ෂණය හරිද හාරි ඊළඟට කලමනාකරුවන්ගෙන් තියෙන සපෝට්ටික. උතෙක් කළමනාකරුවන්ගෙන් තියෙන දායකත්වය තමයි සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම. ඔය හදන සැලසුම් ඒව හරියටම ක්‍රියාත්මක කරනවන සමහර සැලසුම් සැසුම් මේ කළමනාකරුව හරිට කරන්න එනෑ සැලස්ම හදර තියෙනවා හැබ සැස්ම හැදුවට කළමනාකරුව වෙන වෙන බහගූති වැඩ කරන්න ඒ හරිියන්නේ. සැස්මක් තිෙන අනන්ගේ සැලස්මට අනුව හරියට වැඩ කඩිතුරික කරන්න ඕන්. එක කළමනාකරුව එක්ගෙන් වෙන්න ඕන දායකත්වය. ඒවගේම කළමනාකරු නිතරම නිවැරදි තීරණ ගන්න කෙනෙක් නව. අම්මට සිරි මාරයිය නිවැරදි තීරණගන්නෝ සුපිරිය නිවැරදි තීරණගන්න කළමනාකරුව ඉන්නවනංඒ කොච්ච දෙයක්ද. අපේ ගටේ නිවැරදි තීරණ ගන්න පාලොපය හිටිය අදපිට මෙහෙම වෙනමද. නෑන් ඒ වගේ තමයි පතකතියාගන්න කළමනාකරුව නිවැරදි ීරණ ගන්නවන? සැලසුම් නිසිපරිදි ක්‍රියාත්මක කරනවන ඒ ගොල් අඟහි අපේ ව්‍යාපරි ලොකු හයියක් ලොකු සපෝට් එකක් ලොකු දායකත්වයක් එන ලියාගවම් ලියාගන්්ඩ එක සැලසුම් නිසිපරිදි ක්‍රියාත්ම කිරීම සැලසුම් නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සැලසුම් නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සැලසුම් නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සසුම් නිපරදි ක්‍රියාත්මක කිරීම සැලසුම් නිසිපරිදි ක්‍රියාත්ම කිරීම දෙක දෙක නිවැරදි තීණැ නිවැරදි තීරණ ගැනින් සැලසුම් නිසිපරිදි ක්‍රාත්ම කිරීම නිරදි තීරණ ගැනින් ඒේ යාට කියන පුළන් එක මට කියන්න ඔයා ව්‍යාපාරයක් කරනකොට ඔයාගේ වැඩපොලේ සේවකයන්ගින් ඔයා වැඩ කරන සේවකයන්ගින් ඔයාට මොනවද ලැබෙන දායකත්වය ඒගොල්ලගින් ලැබෙන පුළුවන් සපෝට් එකමකක්ද ශ්‍රමය දෙනවා එක කොමත් දෙන්න පැවුති අපි පඩිගියවන ශ්‍රමය දෙදන්නවා. පවරණරද කාරය නිසි ලෙසටු කිරීම ඔ වන්නාර වැඩක් දුන්නහම වැඩේ නියමනම කරුණේ වැඩක්ත් පැවරුවත් හරියටම වැඩේ කරනවා එනම් එක අපිට මාර වටිනු වැඩක් පැවරූහම ඒ සේවකය හරියටම වැඩේ කරන වනම් අපිටයි බලන්න දෙයක්ත් නෑ නපුති නියමයි සේවකයොත් එම තවගුණාද ගන්න පුළුවන් අයිතිිකරුවන් සහ ස්වාමයාට එ කෙන්දිි ගාන බලයක් ොරුවොන්ස. හරි මේ බල තව එක මං කියෙන්. මේ සේවකයපුතයේ සමහර වෙලාවට අලුත් අලුත් අදහස් නව අදහස්තිඉදිරිපත් කරන ඒකත් අපිට වඩිනවා. දැමයි ගොඩක් ව්‍යාපාරවල මහාපරිමාන ව්‍යාපාරවල සමහර නිෂ්පාදන පිළිබල අදහස් දෙන්නේ සේවකයෝ. මැනේජස්ක නෙවේ හදරදී. සේවකයෝ තමයිකැන් මේම කරාණංසල් හොඳයිඒ හස්්‍රමසල කැමති මේ වගේ වඩ. ඒම සේවකිවලුත් අදහස්ය. ඇත්තරමපුතේ පාරිභෝගිකයොත් එක්ක වැඩ කරන්නේ. ව්‍යාපාරය කළමනාකරුවද සේවකියෝද පාරිභෝගිකඇත්ත එකක සමීප සව එහම් පාරිභෝගිකඇගේ කැමැත්ත අකමැත්ත ඒ හොඳරම දන්න සේවකයන සේවකගාව තමයි පාරිභෝගය ගැන වැඩිපුරම තෙරමදී උදාහනයක් හෝටලය කනක් වැඩිපුරම කස්ක්‍රමස්ල කන්න කැමති මොන වගේ දේවල්ද කියර දන්න වේටස්න. ඇදුුම් කඩේකන වැඩිපපුර මිස්තු ගන්න මොනවගේ ඇදුම්ද කියල දන්න නරෑ ඇඳුම් විුණන්න්නේ සේවක සේරිිකාව. ොල දම පුුවන් අලුත් අලත් අදහස් දෙන සර් මෙහෙම කරමු මෙහෙමකරොත් හොඳයි කස්ශ්‍රමස්ල කැමති මේේවට ඒ වගේ සේව කියයන්ට පුළුවන් අවාදහස් දෙෙන් ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ ශ්‍රම පලදායිතාවේ ගොලන් වැඩි කරනවන ශ්‍රම පලදාායිතාවය කියන් ශ්‍රම පලදායිතාවය කියන මේ එක මෙන්න ඒ කියලා සේවකයක් ඉන්නවා උතේ ඒ කියන සේවකයා පෑයකට ඇඳුම් කෑලි සීයක් මහන බී කියල සේවකයෙක් කින්නවා එයා පෑකට ඇඳුම් කෑලි අසුවක් මහන කවුද හොඳම කෙනා ඒ සේවකය එයාගේ තමයි පුතේ ශ්‍රම පලදායිතාවේ වැඩි එකක තමයි ශ්‍රම පලදාාහිතාවේ කන්න පැයක නිමෙවුම වගේ දෙයක් අපි වැඩ කරනකට අපින් ලැබෙන ප්‍රමාණය ශ්‍රම පලදායිතව දැන් අපිගෙන ඔයාට ඔයා පාඩංකරන එකේ පලදායිතාවේ බලන්න පුළුවන් ඔයා පැෑකට කොච්චරක් පාඩන් කලාද හරි බැ සමහර ලමයිතින් පාඩන් කරන පොතොම මතක නෑම ලෝදයක් හමාරයන්න ඇති. අ එනම් පළදාායිතාවක කියය මේකයි කොච්චර ප්‍රමාණයක් දෙකෙනෙක්. එතකොට ශ්‍රමපලදාායිතාව මේ ගොල්ලන්ගේ වැඩිනම් අනිත්ව්‍යාපාරවල සේවකයන්ට වඩ අපික ලොකු හයියක්ක් ලියා ගන්න හෙන සේවකයන් ඉදිරිී තක්ගාල තව දෙකයිතිී අන්තිමට න පඩ ඩ හොඳ හොඳ වැඩක් කිය නිෙසා අයන්නතු ඉන්ඩුව නන්තිමෙන අයටඩ පස්සේරදරන්න පා රකෝඩින් ඉල් පතිවලකං හිටියම් ලේසි හරි ලයාගන්න එක පවරලද කාර නිසි පරිදිටු කිරීම. පවරණ ලද කාර නිසි පරිදිටු කිරීම. පවරණ ලද කාර්ය නිසි පරිදිටු කිරීම. පවරණ ලද කාර්ය නිසි පරරිදිතු කිරීම පවරණලද කාර නිසි පරිදිටු කිරීම. ඊළං එක ශ්‍රමඵලදාීතාව වැඩිකිරීම ශ්‍රමඵලදායිතාව වැඩිකිරීම ශ්‍රමඵලදාීතාව වැඩිකිරීම. ශ්‍රමඵලදායීතාව වැඩිකිරීම පවරණදකාර නිසි පරි දිටු කිරීම ශ්‍රමපලදාහිතාව වැඩිකිරීම තව එකක් ලියන්න නවා අදහස් ඉදිරිපත් කිරීම නවා දහස් ඉදිරිපත් කිරීම. නවා දහස්සේඉදිරිපත් කිරීම. හරි ඊළඟට සැපයුම්කරුවන් උතේ සැපයුම්කරුවන්ගේෙන් අපිට තියන සපෝට් එක සැපියුම්කරුව කියන්නේ අපේ ව්‍යාපාරයට ඔය අමුදරව්වෙේි බහන්ඩ සේවා දෙනයන ඒ ගොල්ලන්ගෙන් අපිට තියන සපෝට් එක තමයි මෙන්න එකක්. මේගොල්ලං කොලිටි බහන්්ඩ ටිකක් දෙනවනම් මේගොල්ලන් ගුණාත්මක අමුදරව්ව අපිට දෙනවනම්. මේ ගොල්ලන් ගුණාත්මක අමුද්‍රෝවය දෙෙනවනන් එක අපිට ලොකු හයියක් දැන් බැරිවෙලාවත් හිතන්න සැපියුම්කරුවෝ අපිට දෙන බහන්දවල කොලිටිය අඩුණුත් අපි හදන බහන්දවල කොලිටියම කොද ව ඇ අනිවාරයෙන් ව ඔය සමහර වෙලාවට අපි කියන්නේ මේ සමහර ඇදුම් මහන තේලස්සට අපි කියනවා එයාගේ ඇඳම්මහන ළම් සුපිරියේ සුපිරිරම් මහනෝ ැයි අගේ ෙද තමයි මලෝරහක් මලෝ රහක් නති වෙරිදාාන මිය මහන් ඇබයි මහනෝ සුපිරියට පඩ නෑ සුපිරිට මැහෝ වඩ වෙදධාර නැත්ත. අපිකින සමහර වඩු බාස්කට මිනිියගේ මාර කැටයම් ම සොපිරි වැඩහොඳේ අයින මිනිියගේ කැටෙන් ඇම්බැක්කෙත් නෑ හෙමයි කිය හැබැයි අපි කියෙන මිනිියගේ වැඩ හොඳ වනාටති වඩුවාාලයි බලි බාල ඉමිියගේ මලෝරහක් නැති ලීනදා පන්න ඒම හරිියන්න නැදැයි යා ඔයාම හිතන්න කො ගල්ලන්ගේ ෙදර අමයි තාත්යි ඔගොල්ලන් කට්ට එක තුළ කඒේ එක කල්න්න ඔය කේක් එකට පුතේ බාල බඩු බාලා අමුදරවද ගෙනල්ලා දැම්මොත් ඔොගලන් කොච්චර මාන්සින ඔක කොලිටිය ගන්න බෑව කොලිටයන්නේ ද සමහර බලන්න ඔය එක එක කෑමවර්ග ඔය ලොකු තරප පය ොටේ ොයි ෂෑංවෙල්ලලා කින්ස් බරි හිල්ටන් ගල ධාරිී ඔයවගේ තියෙනවානේ ඔගේ ඒවෑ හරිද කෑමලො හසයින්න ක කොලිටීන් ඇයිී <Sess> ො හොද කොඩිදව ගන්නේ සමහර විට තෙල්වර්ග න හොඳ තෙල්වර්ග. සමහර ව්‍යාපාරතියන අර ගන්න තෙල් ගෙනනෙස් ඔය සුපිරි හොටේ පාරක්කේ ගොලන් බැදලලා අංකරන්න තෙල්ලින් තමයි අරගොලම් බද හෙම කරනයවත්ය. අරගොල හොඳ දැන් උදාහරණය මම අඳුරන මගේ හිතවත්ම ගුරුවර කීපදනෙක්කින්න. එකගොලක් කන්නේ හැමදදාම ප්‍රයි ්‍රයිස් හැබයි කිසි වුලක්න ජපිකෙන යිස් කන්න හොඳද මදම තෙල් තෙල් කාලා මැරන්න තමයි වෙන්න කිය. ඒට සි වුලක්න ඇයි එගොල අර හොදම ආර්තන වලින්න්නකාන්න හොඳම කඩවල් වලින් තයි කොලිති තුොට ෙදරෝක දෙෙන අඩුයි. හැගැයි ඔය පාරේතයන තැන් තැන්වලතින සමහරවිට ගුණාත්මක නැති තෙල් වරගහෙම දාල පාවිච්චි කළ හදන ආපනශාලාාවලින් ගත්වොත් ඉතින් වැඩේ වරදීම. එනිසා අතකතියා ගන්න සැපයුම්කරුව ගුණාත්ම කම්දරවවි දෙෙන කොට අපේ බහන්්ඩවල ගුණාත්මක බා වැඩි වෙන. ඒවිතරක්නෙ වේ මේ ගොල්න අපිට කලට වෙලාවට ට වෙලාවට බහන්නටික දෙනවා පති. මේගොල්ම් ප්‍රමාද කල්ල දුන්නොත් අපිට වැඩි කරගන්න විදින අපේ නිෂ්පාදන යන හිිනවා න සමහරාහිතනවට අපි ගහ අපි මකෝ වැඩන අදද වැඩ කරන්න විදින්න මේ බඩුඩිකාවනට අන නිකස් ොර සේවකයොත් නිකන් ඉන්න. ඉතන් ඔයා ගාමට එකක් කරනු. ඔයාගේ රෙදි සපන කෙන තාම රදිික දුන්නනෑ පෙදිික දුන්නට හංකෝ ැදුම්න්ම සේවකන්නට පඩිකෙවන්න ඕ ඇඳුම් ඇවද පඩිගිවන්න පේ මාර වැඩි අන්නහිෙනම්. ි රු ගේ ි දව මයි ගොලන් අපිට ුණනාාත්ම කදර දවන හලඩ වෙලාවට දෙනවන තව තමයි නය පහසකම් දෙනවන දෙන මංකිවේ මට කිව්ව කියලා සැටි ෘක්තික පින් කරගන්න පස්සේ සල්මට මට හයියත්න එමට කවර එක කෙක් ඔයා ු් පින් කරගන්න පස්ත ගේෙව ඔය පන්තී කරගන් ු්ිග හග මට මාර ශක්තියයක්න මට හෙම කවුර කෙනෙක් දෙනවන ඒ ගේ තම ඔ ාර ක කවර හරි ගන්න. සලින්න ඔයෝකරගෙන බිනිස්ස එකක පටන්ගන්න අන්න වොතේ මර හයිලා එන ැපියුම් කරුවන්ගෙන් ලැබෙන්න තියන් දේවල් තමයි මේවා ලියාගන්න එක සැපියුම් කරුවන්ගේෙන් ව්‍යාපාරයට ලබෙන දායකත්වේ එක ගුණාත්මක බහන්ඩ ඇත ගුණාත්මකාමුදරෝ ගුණනාාත්ම කමුදරෝ්‍ය සැපීම ගුණාත්ම කම්මුද්‍රෝ්‍ය සැපීම ගුණාත්ම කමුදර්‍රෝ්‍ය සැපීම ගුණාත්ම කමුදරෝව සැපීම ගුණනාත්ම කම්දුද්‍රවි සැපීම ගුණාත්ම කමුද්‍රෝවි සැපීමම් දෙවනි එක දෙවිනි එක කලට වේලාවට අමුද්‍රෝවි සැපීම කලට වේලාවට අමුද්‍රවි සැපීම ගුණාත්ම කමුද්‍රෝවි සැපීම කලට වේලාවට අමුද්‍රෝවි සැපීම ගුණාත්ම කම්ද්‍රවි සැපීම කළට වේලාවට අමුදර්‍රවි සැපීම ඊළඟෙක නය පහසකන් ලබාදී. ගුණාත්ම ගම්දුරව සැපීම කලට වේලාවට අමුදුරව සැපීම නය පහසකම් ලබාදීම හරි අවසානට්ටි ජ රජයෙන් ව්‍යාපාරවලට ලැබෙන දායකත්වේ මොනවගේද මොනවද ලැබන්න පුළුවන්. රජයට පුළුවන් පුතේ ව්‍යාපාරවලට මෙන්න මේ වගේ සහ දෙෙක්. එකක් තමයි හිතකර දිරිගැන්වීම් දෙන්න පුළුවන් හිතකර දිරිගැන්වීම් ඒ කියන්නේ හිතකර දිරිගැන්වීම් කියන්නපුතේ බදු සහන දෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරනකොට අපිට බදු සහනයක් රජය දෙනවන බදු අඩු කරනවන අපිට ලොකු හයියක් වෙනි අපිට ෙන පලිනි වරුද්කේ බදු ගවන්න එ පා පස්සේ බදු ගවන්න අප ව්‍යාපාරයට හොන් දායකක්වයක්න. ඊළඟට පොි පොලි අඩු නය පහසුකම් දෙනවා රජේ රජ අපිට පොලි අඩු නය දෙෙනවනම් ඒකත් අපි ලොක දෙයක් මේ රජයෙන්. අඩු කොලිට නය දෙනවා ඒ වගේ ඉදිරි ගැන්නම් දෙන්න පුූවා මෙ ී ළඟ එක. යටි තල පහසුකම් දියුණු කිරීම. යටඩි තල පහසුකම් කියනන්නේ මොනවද යටට තියන පහසකම් මොවද පුතේ යටිතල පහසුකම් වලට උදාහරට අමාර්ග පද්ධතිය හදනොතව විදුලී බලය ඉදුලිය සන්නිවේදනය. අප දරව්්‍ය බැහැර කිරීම. ඕ වරායවල් ගුවන්තොට පොලවල් ඔන්නොේ වගේ දේවල් රජය හදන්න ඕන්. අපි බිශ්නස් කරනකොට අපිට බෑනි පුතේ පාරවල් කාාපට් කරගෙන යි්කනු හිටෝගෙන ලයි් කරගෙන සංනිවේදන කළුණු ගහගෙන රායවල් හද එහෙම අපිට බිස්්නස් කරන්න බෑනනි රජයමොකද කරන්න ඕනිේ රජයේ පාරවල් කාාපට් කරලා හහියිවේ හදලා ඊලළඟට රායවල් හද ගන්තොට පොවල් හද ල්න්ට සන්වේදන කකළුණු හල රජ්‍යය අපිට දෙන්න ඕනේ ිස්්නස් කරන්න හොඳ වට පිටාව ඒෙම හැදෙන් ඕනීම හදනකර මයි විදේශික වෙන්න ලංකාවටයි සමහර පැතිවල දෙැම් බලන්න මට කියන්න බිස්නස් වැඩීමම තියෙන්නේ අන්ුරවාද පුරේ බොළොන්න අරුව මහිියන්ගය ඕය පැතිවලද වැඩිපුරමම් විි බස්නාගට පලාාතිය ඇයි ස්නාගර පලාාතය වැඩි ප්‍රමති කටනායක ගුවන්තොට පොලට ලඟයි. හරිදඊලමට කොළඹ වරායට ළඟයි. දුලිලකිසි ප්‍ර්යක් න විදුලිය හැතම තියෙනන. ප්‍රවාහණ පසකම් තියනවා. ඒළඟට ගත්තහම සංනිවේදනය කිසි අවුලක්න ඔන්නේ ව්‍යාපාර කරන්න වටපිටාවටික හැදිලනදී සමහර පැතිවලගේ හම විදුලියනේ සමහර පැතිවල සංනිේදනයනෑ සිංනල්නෑ හරි ඊීළමට පාරවල්ටික හරියටනෑ. වරායක් ගුවන්තර කො පේන තෙක්මානය කන. හමෝනනාම් බිස්නස් කරන්න බෑන අපිට අමුදරුව ිටික ගන්න ගන්න ඒවා වෙළඳ පොල්ට ගෙනියයන්න මෙට තියනඕන වටපටාව හැදිලා. ජතිතල පසුම් කියැනීවා දෙෙම මන්දැකල නොයි වද ඩම්වල ඉඩම් වෙන්දේසි කන වල ගාතව ජිතල පාසුකම්කේ එකනවට ජීවත්ව වෙන සුදුස වඩ පිටාව තියෙනවා ගැන විදුඩිය තියෙනවා ජලය තියෙනවා හැමදේටම ළඟයි හිර යරිතල පාසකම් හොඳදයි හරි ලියා ගැනනම් ප්‍රජේන් ලැබන්න පුළුවන් දිරිගැෙන් එක්ම දායිකත්වේ එකක් හිතකර දිරිගෙන් නීම් ලබාදීම. හිතකර දිර්ගෙන් නීම් ලාදීම. හිතකර දිරිගැන්නීමම් ලබාදීම දෙවැනි ඒක යඩිතර පහසු කන්දියුන් කිරීම ව්‍යාපාර පසුබ. පුොතේ වැඩීවරය පලනිිපාලම සිරසයයක් කිවරයි හොඳේ හරි. පොඩ බලන්න ආගන්න පල්ලෙ හතින එහනම් දරුවනී මතික තියාගන්න. වි්‍යාපාරයෙන් ඇල්මැති පාර්ෂවයන්ට ඇල්මැති පාර්ශවයන්ගෙන් ව්‍යාපාරයට ප්‍රයෝජන ති පුේ ඇල්මති පාර්ශවයන්ගින් ව්‍යාරයට ප්‍රයෝජනත් ති නවා. ව්‍යපාරයෙන් ඇල්මති පාර්ෂවයන්ට ප්‍රයෝජනක් තියෙන. හරි මේ බලාගන්න හොඳර බලාග. අපි ලින්ම කතා කලා බුදේ පරිද අපි මුලින්ම කතා කලා රිද අවශ්‍යතා ඒ වගේමඌුවමනාග අවශ්‍යතා කතා කළ වුවමනා ගැන කතා හරිද ඊට පස්සේ අපි කතා කලා බුදේ ව්‍යාපාර ගැන අ ව්‍යාපාර ගැන කතා කළ ව්‍යාපාර ඊට පස්සේ අපි ව්‍යාපාර එක ප්‍රධහන අරමුණු ගැන කතා කළා ප්‍රදහන අරමුණු ඊට පස්සේ උපප අරමුණු ගැන කතා කළ ප්‍රධහන අරමුණු ඊළඟට උපාරමුණු ගැන කතා කර ප්‍රධාන අරමුණු උපාරමුණු ගැන කතා කළ ඊළඟට අපි නිෂ්පාදිිත ගැන කතා කළ නිෂ්ාදිත බල නිෂ්පාදිිත ගැ කතා නිෂ්පාධිතනුව අපි වර්ග දෙකක් කතා කළ මොවද මොනද නිෂ්පාදිිත වර්ග දෙක කතා කළේ ඔන්න කතා කළ හරි හිටස බහන් නිෂ්පාදන ව්‍යාපාර සේවා සපෙන ව්‍යාපාර ඊළඟට අපි කතා කලා පුතේ තව වැදගත් මාතෘකාවක් නිෂ්පාදන සාධක නිෂ්පාදන සාධක කීයයක් ගැන කතා කළාද හ හතරක් කියන්න බල භූමිය කියන්න මය ප්‍රාග්ධනය විවසාය භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය විවසායකත්තේ නිෂ්පාදන සාධක හතරක් ගැන කතාලා දාගන්න ඕන ොල පොතම ලිවරුණා පස්සේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාහිකත්වය ගැන කතා කළ ඊට පස්සේ අපි කතා කරා ඒටිකෙම් පස්සේ ඇල්මැති පාර්ශවගෙන්. ඊට පස්සේ අපි කතා කළා ඇල්මැති පාර්ෂවයන්ගේ අරමුණ සහ ඔවුන්ගේ දායකත්තේ අරමුණු සහ ඔවුන්ගේ දායකත්තේ වැඩ ෝකය මෙන්න. මුදරවලා ගන්න ලබල වෙන්න බාමකටියල් ලොක් කල දෙන්න ඔන්න තිීනෝ දාගන්න ඕනේ ලස්සනට පොති අන්තිම පිටුුවේ වට යුට්ට එකකවට පස ටියුට් එක තිෙන හිස් පිටුවක් අන්තිමට. න් මප් එක මේ තමයි පළවෙනි පාඩමේ මයින් මප් එකර ඕකේ ඕනම තැනකින් වාට පුළුවන් වන්නඩ ඕන ඕනම දෙයක් කරන්න අක්ගාලා සුපිරියට දාගත් මකර අනිත්තන මොහරි ප්‍රශ්න තියෙනවා මගින් අහන්න මෙැසේජ්ජිගත්දාලා පලමිනි පාඩම ඉවර යතනීය දැන්ඩපුදේ කටුවට දාගන්න ග ස්සට කොලේක හරි වට් එකේ හරි ඔබලන් ලියන තැන කහරි ලස්සන්ට පාට පෑන්දාල පස්සෙඩියාග දැන්ට කෙටියෙන්දාග ිය්ග ගන්න ොලන්ගති මයිගඩස් එකක පති රජිස්ටරූල හම පන්ති ගාස්ටගෙව්වාහ මොලන් තවුට්ටේ වනවා ඔක විද්‍යාවට එනවලන් තමයිතින් තියවු් එකේ වන්නේ නොමිරේ විද්‍යාට නොන විද්‍යාවට යවුට්ටක් වවනවාවනි එනිසා කොමස්ටියවුට් එකට වෙන මුදල්ගෙ වන්නඩ ඔන්න ගන්න ගන්න පුළුව. ඉරිට රජිස්ටට් පන්තිය පටන්ගන්නවා ඉරිදට ඉල්දර දෙවිනි පාදමත් කොඩක් දුල පටන්ගන්න තමයිතන් ඔන් Onlineන්කු විස්ස හටදානවා යාගවරයිද ඇඳඟග නිවරයිද එනම් අපි අදට පන්තිය මෙතැනින් අවසාන කරනවා එන හැමෝටම සුභව සුභ රාත්‍රයක් වේවා උසරණයි තෙනරවන්සරණයි අයිබවාන් අපි ලබන සතේදී නැවත හම්බ. 哎呦我去！